नमस्कार वीवा बुदुरुवेनट समदा बुदुहिमि शरणयामि नमस्कार वीवा दम्रुवेनट समदा सदहं शरणयामि नमस्कार वीवा संगरुवेनट समदा महासंग शरणयामि नमस्कार वीवा तुनुरुवेनट समदा तिसारण शरण साधु හොඳයි විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවහාරදර අවසරයි පින්වත් නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ඒ වගේම අපට ධර්මයේ කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි සිල්මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි දන්නවා අපි හැම දිනෙකටම මේ ලෝකෙ ඉපදිච්ච අපේ හිත කිලිටි වෙලා තියෙනවා අපේ හිත කිලිටි උනේ මේ ලෝකෙට ඇලෙන්න ගිහිල්ලා මේ ලෝකෙට ඇලුනේ ඇයි මේ ලෝකෙට ඇලෙන්නේ අපේ හිතේ ඇලෙන ස්වභාවයේ තියෙන නිසා ලෝකෙට ඇලෙද්දි අපේ හිත කිලිටි වුණා කිලිටි වෙලා තියෙනවා කිලිටි වෙන්න තියෙනවා මේ ලෝකේ පහළ වෙන ඒ උත්තරම මනුස්ස රත්නය වෙන ඒ බුදුරජාණන් වහන්සේ උපායෙන් මේ සිත පිරිසිදු කළා. උපාය සමතයත් විදර්ශනාවත්. උපායෙන් සියුම් නුවණින් භවය තරණය කළ සාස්තුන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අවවාද කරනවා මේ සිත පාරිශුද්ධත්වයට පත් කරගන්නට. එතකොට ඒ සඳහා අපි මොනවද පුරුදු කරන්නේ? භාවනා පුරුදු කරනවා. මොනවද කරන්නේ? භාවනාව. භාවනාව කියන්නේ වඩනවා කියන එක. කුමක්ද වඩන්නේ? සිත. එතකොට අපි ඉගෙන ගත්තා මේ සිත වඩන ක්‍රම කීපයක් සාමාන්‍යයෙන් ඔබ අහලා තිබුණේ අනුස්සති ගැන කතා කරද්දී අනුස්සති 6ක්. නමුත් අපි ඉගෙන ගන්නවා අනුස්සති කීයක්ද? 10ක්. කීයක්ද? 10ක්. මේවා බුද්ධ දේශනා තුල තියෙන ඒවා. අපි ඉගෙන ගත්ත පහුගිය කාලේ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය කියන්නේ බොහොම සුන්දර දෙයක් ශ්‍රාවකයෙකුට. තමන්ගේ ශාස්තුන් වහන්සේගේ ගුණ සාගරයේ කලම්බ කලම්බා නේද? ඒ සාගරයේ සැඟවිච්ච මුතුමැණි ගොඩ ගන්නවා වගේ දෙයක්. ඉවරයක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ බුදු ගුණ සිත සිතා ශ්‍රාවකයාගේ සිත සංසිඳවන ක්‍රමවේදී අපි ඉගෙන ගත්තා. ඒකට කිව්වා බුද්ධානුස්සති. ඒ ශාස්තුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සකල ලෝක සත්වයාට මේ අමෘතය දන් දුන්නා. අමෘතය ගැන කියා දෙන පදයට අපි කියනවා ධර්මය කියලා. මොකද්ද ධර්මය? මේ ලෝකේ ධර්මතාවය ගැන කියා දෙන ඒ ශාස්තුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කළදී
ඒ ධර්මයේ ස්වාඛාතයි සම්දිටිකයි මනාකොට දේශනා කළා සම්දිටිකයි මේ ජීවිතය දැක ගන්න පුළුවන් එක. ඉතින් මෙන්න මේ ධම්මානුස්සතියේ භාවනාවක් වශයෙන් දියුණු කරමින් ශ්‍රාවකී කිලිටි සිත පිරිසිදු කරනවා. අපි ඉගෙන ගත්තා ධම්මානුස්සතිය පහුගිය කාලවක වාන. ඊට පස්සේ ඒ ශ්‍රාස්තුන් වහන්සේ සරණ යමි ජීවිතයේ අත්හරිනව ධර්මී නාමී තෘෂ්ණාව අත්හැරලා නිවන තුල පිහිටපු ශ්‍රාවකයෝ හිටියා. ඒ පිරිසට කියනවා කවුද? සංඝයා. එහෙම නැත්නම් පිරිස නේද? සංඝ පිරිස. මේ සංඝයා ලෝකයේ දෝෂාරෝපණයට ලක්වියතු පිරිසක් නොවි. ඇයි? ඒ පාරිශුද්ධ ගමන ගිය පිරිස ගැන මම කියන්නේ. ඒ සංඝ පිරිස ගැන හිත අපහදව ගත යුතු පිරිසක් නෙමෙයි, සිත පහදව ගත යුතුයි. අපි සරණ ගියේ රහතන් වහන්සේලා. කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, තෘතිය ශ්‍රාවකයන් වහන්සේලා. ඉතින් මේ චිරරාත්‍රිකේ රහතන් වහන්සේලා ගි ගුණස්කන්ධයේ සිතමින් සංඝයා සුපටිපන්නයි උජිපටිපන්නයි කියලා ශ්‍රාවකයා සිතනවා. ඒට අදාළ නැති පිරිසක් ඉන්නව නම් කොහොමත් බැහැර වෙන. අපි ඒ වුණාට හිත කිලිටි කරගන්න යන්න ඕනේ නැහැ. ඒ සංගයාගේ ගුණස්කන්ධයේ සිතමින් තමන්ගේ කිලිටි සිත පිරිසිදු කරගන්නවා. සිත සම්පත් කරගන්නවා. සිතේ ධානාංග උපදව ගන්න ආකාරය අපි ඉගෙන ගත්තා. ඒකට කිව්වා සංඝානුස්සති. ඒ ශාස්තුන් වහන්සේ සසරින් එතරවන්ට කිල්ටි සිත්ත පිරිසිදු කරගන්ට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේලා එතරට යන තොටක් තියෙනු. අපි දැන් ගඟෙන් එතරට යන නම් මොකක්ද කරන්නේ? මුලින්ම තොටකට යන්ට. ඉස්සර කැලණි ගඟේ කිහිල්ලර කැලණිය වන්දනා කරද්දි කොහොමද කර යන්න තියෙන්නේ? තොටින් තොටය එනකං ඉන්නවනී, ඊට පස්සෙන යන්නේ. ඒ තොටිය තමයි ඊතර වෙන තැන තමයි මොකද්ද? සීලය කියන්නේ. අපි සීලානුස්සතියේ මුල් කරගෙන චිත්ත සමාධි උපදව ගන්න විදිහත් ඉගෙන ගත්තා. ඒකට කියව සීලානුස්සතිය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිත පහදිනවා බුද්ධ ශාසනය ගැන. පැහැදුණු දේ මුල් කරගෙන යාත්‍රීම් පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ නමින්, සංඝයා නමින්, ඊට පස්සේ ලෝකේ ආසරණයන් දැකලා ඒ ශ්‍රාවකයා තමන්ගේ සැපත වෙනුවෙන් උපයගත්ත දේ අත්හරිනු. ඒ අත්හැරීම ගුණයට කියනවා ත්‍යාගය. මෙන්න මේ තමන්ගේ අත්හැරීම ත්‍යාගය මුල් කරගෙන චිත්ත සමාධි උපදව ගන්නවට අපි කියනවා මොකද්ද? ත්‍යාගානුස්සතිය. එය ස්මරණය කර කර සිහිය සිහිපත් කර කර සිහිය පිහිටවී මුල් කරගෙන උපදව ගන්න සමාධියක්. ඒකට කියනවා ත්‍යාගානුස්සතිය. ඊට පස්සේ ඉගෙන ගත්තා දේවතානුස්සතිය. දේවතානුස්සතිය කියලා කියන්නේ ධර්ම අවබෝධ කරපු සියුම් නුවණැති දිවුරු ඉන්නවා. සතරපාය නොවැටෙන. ඒ දෙවියන්ව සිහිපත් කර කර, ඒ දෙවියන් මනුස්ස ලෝකයේ ඉදදී තමන්ගේ ජීවිතය ඇති කරගත්ත ගුණ මිනිහි කර කර සාක්ෂියට අරගෙන දෙවරු තමන්ගේ ඒ ගුණයන් තියෙනවද කියලා පිරික්සා බලබලා වඩන භාවනාවක් තියෙනවා. ඒකට කියන මොකද්ද? දේවතාන. ඒ දේවතානුසතිය වැඩුවොත්, ඒ ක්‍රමයට ගියොත් එයා සතර පායට ආය නොවන විදිහටම දේවතානුසතිය ඔස්සේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් නේද? ඒකට කියන දේවතානුසතිය. නිකන් දෙවරු නෙමෙයි, ආර්ය ශ්‍රාවක සෝතාපන්න සකදාගාමි අනාගාමි විචය. ඊළඟට දේවතානුස්සතිය පුරුදු කළ අපිට තියෙන තව භාවනාව මොකද්ද? දැන් භාවනා කීයක් ඉගෙන ගත්තද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. හයක් ඉගෙනගෙන ඉවරයි. දැන් තියෙනවා තව එකක්. ඒ ගැන කියද්දිම හිත ගැස්සෙන. මේ භාවනාව පුරුදු කරගන්න හිත ගැස්සව ගන්නට නෙවෙයි. සිතේ බය තැති ගැනීම කියන්නේ මොනවද?
ක්ලේශයක්. මරණානුස්සතිය වඩන්නේ ශ්‍රාවකයාගේ මූලික ඉලක්කය මොකද්ද? මෙන්න මේ බය තැති ගැනීම ආදී කෙලෙස් ධර්මතාවයේද ඒක ප්‍රහාණය කරන්නට. මොනව කරන්නටද? ප්‍රහාණය කරන්නට. පින්නතුනි, එතකොට දැන් ඒ ශාස්ත්‍රඥ වාසිකේ ශ්‍රාවකයට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි ඒ තමයි මේ සිතින් මේ ලෝකේ ඇසුරු කරන්නට ගිහිල්ලා ඒ සිත අපිරිසිදු වෙලා තියෙනවා. තමන්ගේ සිතින් ඇසුරු කරන්නේ මොකක්ද? ඇස තමයි ඇසුරු කරන් තියෙන්නේ. හිත ඇහිං එළියට පයින්නේ නේද? සිත ඇසුරු කරන්නේ. ඊට පස්සේ කන, නාහේ, දිව, කය, හිත. බේරේ වැව වගේ. පිරිසිදුයිද අපිරිසිදුයිද? අපිරිසිදුයි. එතර මේ ආයතන හය ඔස්සේ ගලාගෙනනේදී සිතින් දැනගන්න. දැන් හිත කොයි වගේද? බේරි වැව වගේ. කිලිටි වෙලා. ගඳ ගහනවා. පිල්නු ගඳින් යුක්තයි. මේක සෙම් පවුඩර් දාලා සුද්ධ කරන්න පුළුවන් එකක් නොවන බව ලෝකේ නුවණ ඇති ඒ ශාස්ත්‍රඥ වාසීලා දකිනවා. එතකොට සෙම් පවුඩර් වල හෝ සුවඳ මේ ටැංකියක ඔබ්බලා තියලා අරගෙනත් පිරිසිදු කරන්න පුළුවන්කමක් නැහැ. ඉනේ ජීවිතේ පිරිසිදු කරගන්න තියෙන්නේ කය පිරිසිදු කරලා. කය පිරිසිදු කරනවා කියන්නේ ක්‍රියාවකින්. ප්‍රාණඝාතයෙන් සුරකෙමින් වෙන්වීම ආදී. වචනය පිරිසිදු කරලා. බොරු කියලා නොකිය ඉඳලා. සිත පිරිසිදු කරලා. බේරේ වැව පිරිසිදු කරන එක ලේසි වැඩක්ද? ඈ? වතුර ටික ඔක්කොම යවන්න වෙනවා අහකට. කරන ආපව සුද්ධ කරන්න වෙනවා. වතුර ගලන් එන තැනුත් අපිරිසිදු. ඒවත් පිරිසිදු කරන්න. ඊට පස්සෙ තමයි පිරිසිදු ඒවා පිටින් වතුර ගන්න ඕනේ. නේද? ඇසින් කනින් ගත්ත මෙච්චර කල් එහෙම ඒවා නරක් වෙච්චා. දැන් ඇසින් කනින් ගන්නෙ මොකද්ද? පිරිසිදු ඒවා ධර්මය. ඊට පස්සේ සෑයවල් දකින්ට යන වන්දනාමාන කරනවා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? මේ ආයතනේ මනස කියන ආයතනෙට බුදු ගුණ ධම්මානුස්සති දැන් දෙනවා. ඒ කරලත් බීරි වැව පිරිසිදු කරගන්න අමාරුයි වගේ පින්නතුනි. අපේ හිත සුද්ධ කරගන්න හරිම අමාරුයි. නේද? සසරක් පුරා කිලිටි වුණා, මේ ජීවිතෙත් කිලිටි වුණා. දැන් මේ කිලිටි සිත පිරිසිදු කරගද්දී ඒ ශ්‍රාවකයට අර අනුස්සති අතර තියෙන තව අනුස්සතියක් මොකද? මරණානුස්සති. මරණානුස්සතිය කියලා කියන්නේ මරණය නැවත නැවත සිහිපත් කරමින් ඒ ශ්‍රාවකයා තමන්ගේ සිත තැම්පත් කරනවා. තැම්පත් කරනවා කිවි විසිරුණු සිත එක තැනකට ගන්නවා. එතන එහෙනම් තියෙන්නේ මොකද්ද? සමතයක්. මොකද්ද තියෙන්නේ? සමතයක්. එතකොට මේ මරණානුස්සතියේදී අපි තේරුම් ගන්න ඕනේ ඒ ශ්‍රාවකයා මරණානුස්සතියේදී ගන්නේ දැන් අපි හිතමුක පෙර ජීවිතවලත් අපි මැරෙන අපිට දකින්න බෑ. අනාගතේ අපි මැරීවි අපිට දකින්න බෑ ඒක. මේ ඉපදී ඉපදී එන ගමනේ අපි ජීවිතයක් ලබලා තියෙනවා. අපි ජීවිතයක් ලබලා තියෙනවා. ඒ තමයි මේ ලැබපු ජීවිතේ. මේ ලැබපු ජීවිතේ තමයි ඔබ බණ අහන්නේ. ශාස්ත්‍රඥ වහන්සේගෙන ඔබ දැනගන්නේ මෙන්න මේ ජීවිතයේ සිඳියාම ගැනයි ඔහු සිත පිහිටවන්නේ. ඉතින් අපේ හැම කෙනෙකුගේම ජීවිතය නැති වෙන ස්වභාවයෙන් යුක්තද නැද්ද? යුක්තයි. මේක ඇත්තක්. මෙන්න මේ සත්‍යය තුල ඔහු හිත පිහිටවුණු. ඒතකොට විසිරුණු සිත තැම්පත් වෙනවා. එතන මේ ජීවිතයේ සිඳියාම ගැන. එතකොට එහෙමනම් ඒ විදිහට හිත පිහිටවද්දී ප්‍රමාදී බැහැර වෙනවා. අප්‍රමාදී බව මොකද වෙන්නේ? බලවත් වෙනවා. දැන් පින්නතුනි, මේකෙදි සිහිපත් කරන්න ඕනි අපේ ජීවිතයේදී හොඳට බලන්න ඕනි. මේ මරණය ගැන හොඳට හිතද්දී ඔහුට පේනවා කාල මරණක් තියෙනවා, අකාල මරණක් තියෙනවා. මොනවද තියෙන්නේ? කාල මරණ තියෙනවා, අකාල මරණ තියෙනවා.
එතකොට මේ කාල මරණ කියන එකේදී ගොඩාක් වෙලාවට එයාගේ අදාළ ආයුෂි අවසන් වීමක් තියෙන කාල මරණේ. අකාල මරණී කියලා කියන්නේ එහෙම තියේදී ජීවිතේ මගින් නැති වී යාමක්. මේවට කියනවා අකාල මරණ. එන හැමදේම අපිට පේනවා කර්මානුරූපව නිවි. යම් සිද්ධිවල බලපෑමක් මොකද්ද තියෙනවා කියන එක. දැන් අපි ඒ ගැන චුට්ටි චුට්ටි ඉගෙන ගමු. පින්නතුනේ මේ ගැන හිතද්දී අපිට පේනවා මරණය කියන එකට ලැජ්ජ බය නැහැ. මොකද්ද නැත්තේ? ලැජ්ජ බය නැහැ. මරණය කියන එක ඕනම තාරාතිරමක ඕනම තත්ත්වයක කෙනෙකුට එනවද නැද්ද? මෙයා සිල්වන්තද ගුණවන්තද? මෙයා සිල්වන්ත ගුණවන්ත නැද්ද? මෙයා ලෝකේ මහේශාක්‍යද? මෙයා ලෝකෙට මොනවද කොලි නොකොලි ඒව වැඩක් නෑ. මරණීනු. එතකොට දැන් ඔය එක සිද්ධියක් අපිට මතකයි. ඒ තමයි දැන් හදිසි අපි ඔය සූර්යව වඩිද්දි අතරමඟදී ඔය සීරවිලි දයියද්දි මහියංගන සෑය දැකලා මහියංගන මහා සෑය වඳින්ට කල්පනා කළා. ගියා. ගියාම සෑය වඳිනෝ නම් මොනවද උනේ? මල් ඕනේනේ නේද? ඊපස්සේ අපි මල් ගොඩාක් ගත්තා. මානෙල් මල් චුට්ට චුට්ට නෙමෙයි. දැන් සමහර අය එනවා මං දැකලා තියෙන සීරිවිල මේ තැන් වඳින්ට අනේ මලක්වත් නෑ. සමහරට අපි සල් මල් ටිකක් අර තියෙනවා කෙනෙකුට කියලා අරගෙන දැන් සෑය වටි පූජා කරද්දි මේගොල්ලෝ හොඳට සල්ලි භාගේ තියෙන ඇත්තෝ අපිට පේනවා ඇඳුම් පැළඳුම් ඔක්කොගින්ම ඇවිල්ලා කියන හාමුදුරනේ අපිටත් මලක් දෙන්නකො කියලා. මට පූජා කරගන්නත් නෑ. හඳුන් කූරණයි යදි කියන හාමුදුරනේ අපිටත් එකක් දෙන්නකො. මෙයාලා අපිට දෙන්න ඕනි. අනේ අපින් ඉල්ලගන්නේ. ඉතින් අනුකම්පා පොදවගෙන අනේ කමන්නේ කියලා දෙන්න. ඉතින් බාන්නකො බුදුරජාණන් වහන්සේ වඳින්න ඉදී. එක දවසක් මට මතකයි චූටි සොපින් උරේක මල් චූට්ටක් අරගෙන වැඩිහිටි කීප දෙනෙක් අපේ හාමුදුරුවෝ කෙනෙක් කිව්වා ඉතින් මහත්තයා මේ කොහෙද? ඔබ සෑය වඳින්න මහත්තයා හොඳ මල් ටිකක් අරයි යන්නකො කිව්වා. අර මල් කඩක් තියෙන්නේ නේ? නේ නේ අපි ගෙනාව ඉතින් අරහෙත් වැඳන් මෙහෙත් වැඳන් ඉන්නේ අපි දන්නවද හාමුදුරුවෝ කවුද කියලා? අපි ඉතින් ඊට පස්සේ කිව්වා ඉතින් විස්තරයක් අමද්දෙප මෙහෙම මෙහෙම විස්තර ගොඩක් කිව්වා. අපි සාද්ද නැති ඉතින් හිටියා. අපිට පේනවා මනුස්සයන්ට මේ වඳින්ට කියලා එනවා ඉඟ ආව ගියා වගේ. එතන ඉඳගෙන මේ වැඩිහිටියේ ජෝඩි ජෝඩි ඉඳන් ෆොටෝ ගන්නවා මිස වඳින්නේ නේද? දැන් ඔන්න මහියංගනේට ගියා. ඔයාලා ගියොත් මල් ගොඩක් ගෙනියන්න හොඳයි. ඉතින් ගිහිල්ලා අපි මල් ගත්තා. ගද්දි මම ඇහුවා ඕගොල්ලෝ කොහින්ද මේ මල් ගේන්නේ කිව්වා. සොරබොර කියලා වැවක් තියෙනවා කිව්වා. සොරබොර වැවෙන් තමයි ගේන්නේ කිව්වා. එතකොට මේ කතාව ඇහුවාම මට සිද්ධියක් මතක් වුණා. ඒ තමයි ඔය මල් කඩ අතරෙම අපි ඔහෙම සෑය වඳින්ට යද්දි ඔය අතර පොඩි දරුවෙක් හිටියා. ඉහෙට යනවා මෙහෙට යනවා මල් මිටි ටිකක් අතේ තියාගෙන. හරි ලස්සන කතාවක් එක. මේ පොඩි දරුවා වයස අවුරුදු 9ක් 7-8 9 කාලේ ඉඳන්ම මේක කරනවා. මෙයා මොකක්ද කරන්නේ? මෙයාගේ අම්මා රට ගියා ගෙදර තියෙන ප්‍රශ්න නිසා. තාත්තා බොන නිසාත්. මේ පොඩි දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කළා. අම්මට රට යන්න ඕන. දැන් මෙච්චර පොඩි දරුවෝ දාලා යන්න බෑනේ. ඒ ගෙදර ඉන්නවා චූටි තව දුවක් හිටියා. මෙයාගේ නංගි වයස අවුරුදු 2-3. එයාට තේරෙන්නේ නෑනේ. එයාට බඩිකුණු නම් අඬනවා කෑ ගහනවා නේ. තාත්තා බීලි ඇවිල්ලා හිරිහැර කරනවා. මේ පොඩි දරුවා හුරු වෙනවා ටියුබ් එකක් අරගෙන අර සොරබොර වැවට ගිහිල්ලා අර ටියුබ් එකෙන් ගිහිල්ලා මොනව කරන්නද? මල් කඩන්න. කඩාගත්ත මල් ටික අරගෙන එනවා කොහෙටද? මහියංගන සෑයට.
අරගෙන ඇවිල්ලා එතන ඉන්න මිනිස්සුන්ට මොකද කරන්නේ? අර මල් විකුණනවා. විකුණද්දී ඔතන මල් කඩවල අනිත් අය මොකක් කියන්නේ ඇද්ද? ඉලවන්නේ ඇතිනි. සමහර මිනිස්සු ඉන්නවනේ හිතප්පුවන්නේ ඇති. ඒ මිනිස්සු මොනවා කරන්නේද? මේ කාලකන්නේ. නේ එහෙම හිතන්නේ කියන්නේ ඇතිනි. මේ දරුව හදලා මේ මුම් මෙහිමයි කියලා කොච්චර කියන්නේ ඇද්ද? ඇයි අපිනුත් මල් ගන්න පොඩි කෙනිනේ එල්ලි එල්ලි දුවනෝ ඇති. කී දෙනෙක් ඒ දරුවට එහෙම කියන්නේ? මේ දරුවගේ කතන්දරේ කවුරුත් දන්නේ නැහැ. මේ දරුව මල් ටික විකුණලා ඒකෙන් තමයි පින්නතුනි පොල් ගෙඩියක් ගත්තේ. කඩි. මෙයා මේ පොඩි වයසට හාල් කිලෝ එකක් ගත්තා. ගෙදර ගිහිල්ලා මෙයාම තමයි අර හාල් ටික තම්බල උයන්නේ. සම්බෝලේ හැද නංගිට කණ්ඩ දෙනවා තාත්තේදී උයලා තියන්න නැත්නම් ගුටි බැට. මේ අතර මේ දරුවා ඉස්කෝලේ යනවා කඩමළු ඇඳගෙන. කවුරු මූණවල් කටවල් හොදන්න පීරන්න කොණ්ඩි කපපම් පුතේ කියන්නේ කවුද ඉන්නේ? දැක්කහම හිතනවා ඇති මේ පැතිවල ගියම වැද්දෝනි. සමහර එහෙම කියන්ට ඇති. මහියංගනීනි. නේද? සමහර එහෙමත් කියන්ට ඇති. අපි දන්නව සමහර අයගේ හිත්වල ස්වභාවයන්. අනුකම්පාව තියන එහෙම නොවේ. එතකොට මේ දරුවා දක්ෂියෙක් බව ගුරුවරයෙක් අඳුන ගන්නවා. මේ ගුරුවරයා පෑන් පන්සල් දිදී මේ දරුවට උගන්වනවා. කඩින් කඩ ඉස්කෝලේ යන මේ ළමයට උගන්වනවා. පහවසර සිස්සත්වෙ ඉලක්ක කරලා මේ ගුරුවරයා මේ දරුවට උගන්වනවා. මේ දරුවා පහේ සිස්සත්වෙ ලියනවා. එක්තරා දවසක පහේ සිස්සත්වෙ ප්‍රතිඵලයේ ඒ මහියංගන පාසලට ලැබෙනවා. ගුරුවරයා ලහිලහිය ගිහිල්ලා ප්‍රතිඵල ලිස්ටි කරන් බලයි. ඇයි මෙයා උගන්වපු අයනේ. බලද්දී අර දරුවා ඉහලින් ඉන්න පාස්. පහේ සිස්සත්වේ පාස් වෙලා. ගුරුවරයා පන්තිය පුරාවට හොයනවා ළමයව. අද ඇවිල්ලා නැහැ. දැන් මෙයා ජීවත් වෙන්න තිබේ දන්නෝ මේ ගුරුවරයා මේ ළමයාගේ ස්වභාවය. බයික් එක අරගෙන ඉස්කෝලේ වෙලාවෙම මෙයා පිට වෙනවා. පිට වෙලා අරයගේ ගේ හොයාගෙන යනවා. පොල්ලතු ගේ, පොල්ලතු ගේ ඈතට පේන. යද්දී සුදු කොඩියක් දෙකක් එක්ක චූටි මිනි පෙට්ටිය තියෙනවා පොල්ලතු ගේ මැද්දේ. අර දරුව මල් කඩන්න ගිහිල්ලා වතුර ගිලිලා මැරුණා. පින්නතුනි මේ දේවල් එක්ක අපේ ශාස්ත්‍රඥ වහන්සේ බලන්න අපි ඇස් වහලා අපිව රවට්ටන්නේ නැති විදිය. මේ වගේ සිද්ධිවලදී අපේ පැත්තේ ওই මීගමු කොච්චි කඩි පැතිවල එක පාරක් ළමයෙක් මැරුණ වෙලාවේ ෆාදර් බයිබලෙ අරන් කිව්වා දෙවියන් වහන්සේ කැමැත්ත දෙවියන්ගේ තුරුලට ගත්තා කියලා කිව්වා. ඉතින් ඕක හරියන කතාවක් නෙවෙයිනේ. එතන හිටපු මිනිස්සෙක් කිව්ව කතෝලික. ඉතින් අහිංසක කිරිදරුව තුරුලට ගන්න වෙලේ ප්‍රභාකරන්ව ගත්තා නම් ඉවරයිනේ කියලා. පින්නතුනි හිතන්න ඇයි ලෝකේ රවට්ටන්නේ? කවුරුත් දන්නවද නැද්ද අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙට ආදරේද නැද්ද? එයාගෙන් උදුරල දරුව ගන්න මහා විකාරයක් නෙමේද? අර අහිංසක දෙමාපියන්ගේ හිත්වල ඇති වෙන වේදනාව තේරෙන්නේ නැද්ද? නේද? එහෙනම් දෙන්නම ගෙදර ඉන්න නංගිවත් ගන්න ඕනේ. ඇයි ඒ දරුව දැන් මොකද වෙන්නේ? හිතන්න. නමුත් බාණ්ඩ අපේ ශාස්තුන් වහන්සේ දෙන උත්තරේ දෙවියෙක් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ පිහිටලා තියෙන කුමක් මතද? දුක මතයි. ලෝකය කියන්නේ මොකක්ද? ඇස කන නාහි දිව කය මනසයි. දෙවිද දුක මතයි කියලා කිව්වේ ඇස කන නාසය දිව කය මනස මතයි පිහිටලා තියෙන්නේ. ඒතර මේකේ යථාර්ථය තමයි අර සිද්ධ වෙන්නේ. මෙන්න මේක දකින්ට කියනු. මේක දකින්ට කියනු. මිනිස්සෝ මේ ඇස කනගෙන බලාපොරොත්තු තියන් ඉන්නවා, අපේක්ෂා තියන් ඉන්නවා අනාගතය ගැන. ඒ අපේක්ෂාවේ තරමටම එයා මොකද වෙන්නේ? වේදනාවට දුකට පත් වෙනවා. අන්නේම නම් තේරුම් ගන්න ඕනි. දැන් බලන්න පින්නතුනි වයස අවුරුදු 10ක දරුවෙක් ගිය ගමන
ලෝකෙ දිහා බලද්දි මේ පොඩි දරුව මොන අපරාධයක් කළාටද? කාට හිංසාවක් කළාටද? නේ? ඔබ හිතන්න පින්නතුනි ওই අවුරුදු 10 වයසේ දරුවා මල් ටික අරන් ගියාට ඒ දරුවගේ හිතේ තිබුණේ මොකද්ද? අද දවල්ට කන්නේ කොහොමද? කවුරු හරි මගෙන් මේ මල් ටික අරගෙන වැඩිපුරත් රුපියල් 10ක් දීවිද? නේ? ඒ පොඩි එක්කෙනාට මොනවා හිතෙනවද ඇද්ද එහෙම කවුරු හරි දීද්දි රුපියල් 50ක් එක වැඩිපුරත් එක්ක? නේ? ඕක අර සාක්වි දාගෙන අනිත් ළමයි පන්නනවත් ඇති ඇදලා ගන්න. ওই ටික අරගෙන නී යන්නේ. හැබැයි පින්නතුනි සමහර විට ওই දරුවා ওই මලක් අරගෙන ගිහලා සෑයට පූජා කරන්න නැතුව ඇති. එහෙනම් ඒ දරුවා තුල තිබුණ යමක් අන්න සාස්තුන් වහන්සේ පෙන්වා දෙන ප්‍රමාදී භව කියන්නේ මොකක්ද? තෘෂ්ණාව මුල් කරගෙන ප්‍රමාදී භව තුනක් තියෙනවා. අවිද්‍යාව මුල් කරගෙන එක ආකාරයකින් දකින්න ලැබෙනවා. තෘෂ්ණාව කියන්නේ සිතක තියෙන ලෝභයයි. එහෙනම් එයා ජීවත් වෙන කාල පරාසය අවුරුදු 60යි 70යි. එහෙම නැත්නම් ඊට අඩුයි. එතෙ මෙන්න මේ කාල පරාසය තුල අර ලෝභ සිත නිසා එක පැත්තක් එයාට පේන්නේ එක පැත්තක් පේනවා. මොකක්ද? එයාගේ හිතේ තියෙනවා ලැබපු ඇසකන මුල් කරගෙන එයාට තියෙනවා ඒව ජීවත් කිරීමේ අරගලයක්. සැපසතුට උපදව ගැනීමේ අරගලයක් තියෙනවා. අන්නී වෙනුවෙන් එයාට තියෙනවා මොකද්ද? පළවෙනි එක භවභෝග සම්පත් උපයන්. මොනවද? ආන්න. අම්මල දරුවෙක් ඉපදුන දා ඉඳන් කල්පනා කරන ඉස්කෝලේ මොකද්ද? නේ? ඊට පස්සේ එතන ඉඳන් ප්ලෑන් කරන මේවට මේවට මෙව්වට යවන්න ඕනේ. නෝමල් සාමාන්‍ය ඉස්කෝලේද ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද? නැද්ද? ඇයි අම්මලගේ ලෝකෙ දැන් ගොඩ නගනවා. ඊට පස්සේ මොන්ටිසෝරි ඉඳන් පොඩි ලේන්ස් වලලා බෑග් එක කරේ දාලා යව යවනවා. නේද? ඒතර අවුරුදු ගාන වයස 19 වෙනකන් ඒ ලෙවල් වෙනක ඕ ලෙවල් ඒ ලෙවල් ඊට පස්සේ විශ්වවිද්‍යාල ඊට පස්සේ කෝස් කම්පියුටර් කෝස් ඔක්කොම. ඒ ඔක්කොගෙම තියෙන්නේ මොකද? එයාගේ ආවිස කාලේ ගියා භවභෝග සම්පත් ඉපයීම. රස්සාව ඊට පස්සේ ගේ දොර ඉඩ කඩන් ගැනීම මොකද්ද? උපේීම. භවභෝග සම්පත් ඉපයීම. ඊළඟ එක තමයි මේ උපයපු භවභෝග සම්පත් එයාට තියෙන ඊළඟට මොකද්ද? ආරක්ෂා කර ගැනීම. මොකද්ද? බැංකු රක්ෂණ, ඊට පස්සේ ගේ දොර ඉබ්බු, බල්ලු ඇති කරන, මුරකාරය දානවා, තාප්පි බඳිනවා, ඔක්කොම කරනව නේද? අර මොනවද? අර ට්‍රංක පෙට්ටි ගන්නවා, අල්මාරි, ඔක්කොම. මොකටද? ආරක්ෂා කර ගැනීම අරගලයි. එතකොට ඊට පස්සේ දැන් ඔන්න ඉපයීමේ අරගලිය, ඊට පස්සේ ආරක්ෂා කිරීම, ඊළඟ එක පරිභෝග කිරීම. පොඩ්ඩක් ඒ සල්ලි වලින් රට ගිහිල්ලා එන එක අවුරුද්දට පොඩ්ඩක් රතිඤ්ඤ කරලා පත්තු කරලා නේ. එහෙම තියෙනව නේද? සංගීත සංදර්ශනයකට ගිහිල්ලා හොඳ වාහනයක් අරගෙන ගී කෑල්ල හදාගෙන පරිභෝගේ. ඒතර මේ ලෝභ සිත මුල් කරගෙන මේ කර්ණ තුන මනුස්ස ලෝකේ දෙවියන් අතර දකින්න ලැබෙනවා. දැන් මේ කාරණෙත් එක්ක ඉන්න මිනිස්යාට අවුරුදු 60 මදි. මොනවද මදි? අවුරුදු 60. ඇඳේ 50 දින්න තියාගෙන කියනවා රක්ෂණී ගණ්ඩ මොන හරි කටයුතු ලියේ කිවිලි ටික ඔක්කොම හරියද? ඔව්ද නැද්ද? අඩු වාරයකට ඉක්මනට පුරවල දාලා මේවා කරන්න කොයි වෙලෙයිද දන්නේ. ඊයේ මොහොතෙත් තියෙනවා 60ත් මදි. එතන මෙන්න මේ ලෝභ සිතින් මේ කාරණා තුල යෙදිලා ඉන්න සත්වයාට ඇවිල්ලා අපි කියනවා ධර්මි. සිල් ගන්න ධර්ම. කොහේ තියෙන වෙලාවද? ඌවට කොහෙද වෙලාව? එයා කියනවා පෞල් ජීවිත කඩාකප්පල් වෙනෝනේ ධර්මයේ හින්දා. නේ? වයසට ගිහිල්ලා බැරි ඈ. ඒ කතන්දර ඔක්කොම ඉන්නේ අර ලෝභ සිතත් එක්ක ඇති වෙන ප්‍රමාදී. දැක්කනේ ප්‍රමාදී ඇති වෙච්ච විදිය. ලෝභයත් එක්ක ප්‍රමාදී තුන් ආකාර. අවිද්‍යාවත් එක්ක මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේලා ලෝකේ නැහැ. එයා වෙන ආගමක. එයාට හිතෙනවා මෙහිම වෙනවා ලෝකෙ මැරෙනවා. මොකද කරන්නේ? එයා දන්න දේවල් පුරුදු කරනවා. නමුත් නිදහස් වෙන්නේ නැහැ. අවිද්‍යාව නිසා, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා නිසා ඇති වෙන ප්‍රමාදෙන් කල්ප ගානක් යන්ට වෙනවා. නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ.
දැන් බාන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණ නිසා චතුරාර්ය සත්‍ය ලෝකේ තියෙනවා. පින නිසා ඔබ මිනිස්සු වෙලා. නේ? ඒතර මෙන්න මේ කාල පරාසය තුල ජීවත් වෙන ඔබටත් ලෝභය නිසා ඉපදෙන අරගලී තියෙනවා. ගැටින්න නිමේ මේක කියන්නේ. මෙහිම තියෙනවා කියලා තීරුම් ගන්නට. ඉපයීම නැත්තම් කොහොමද පින්නොතිනි කුලියට ඉඳලා හරි බණක් අහන්නවත් ඉන්න බෑනේ උපයන්ට වෙන. උපයපේවා රැක ගන්න ඕනේ. ඊට පස්සේ පරිභෝගය. මේ අරගලයත් එක්ක ජීවිතය දුවනවා. දුවගෙන යද්දී මැරෙනවා. අර වෙනුවෙන් ඉලක්කේ ධර්මිනේ. හරි ලස්සන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රමාදි ගැන කියා දුන්නා. දැක්කනේ ප්‍රමාදි ගැන කියන්නේ. අප්‍රමාදි බව කියන්නේ එතනින් හිත ගලවන එක. අන්නේ අප්‍රමාදි බව උපදිනවා මොකෙන්ද? මරණය සිහිපත් කිරීමෙන්. දැන් අපි ලෝකේ කියනවා ඒ තමයි මරණය ගැන කතා කරද්දී අපි කතා කරනවා ඒ තමයි මේ සමුච්ඡේද වන්න සම්මුති මරණ එහෙම කියලා කියන ඒවා ඔයගොල්ලෝ අහලා තියෙයි. ඒවා අපි සරලව නිකන් තේරුම් ගන්න. දැන් රහතන් වහන්සේ නමක් පිරිනුවම් පානවනේ. උන්වහන්සේ සසරට ආйти සියලු දේ නිදහස් වෙලා යනවා. නේද? ඊට පස්සේ සම්මුති මරණ කියලා අපි නිකන් සාමාන්‍ය ලෝක කතා ඒව කියන්නේ ඔය ගහ මැරෙනවා. නේද? ඊට පස්සේ එහෙම අපි කියන්නේ අන්‍යුවට. ඉතින් මේ ආකාරවාදී වශයෙන් විවිධ විදිහට මරණය ගැන කියනවා. නමුත් අපි මරණානුස්සතියදී අපි සිහිපත් කරන්නේ මේ ජීවිතය සිදියෑම කියලා අපි කිව්වා. ඒතර අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනි කාල මරණය මොකද්ද? අකාල මරණය මොකද්ද? ඉතින් කාල මරණය කියන කේදී ලොකු අර්බුදයක් නැහැ. ඒ තමයි අපිට සසරේ කල පින මත ලැබිච්ච ආයුෂයේ අපි ගෙවලා මරණයටපත් වීම. එතකොට ඒ වගේම තමයි ඒ අපේ ආයුෂය අවසන් වෙලා ඒ ආකාරයෙන් මරණයටපත් වීම අපි කියන මොකද්ද? කාල මරණ. දැන් අකාල මරණ කියලා කියන්නේ පින්නතුනි අපිට පේනවා ඕගොල්ලෝ හොඳට දන්නවා ඇති අර කන්ද පිරිත අහලා තියෙනුනේ. කන්ද පිරිත කියන්නේ මොකද්ද? සතර සර්පරාජිකුල වලට මිත් පැතිරි. අම්මලෝව දැනගෙන ඉන්න ඕනේ. ඔය සමහර දරුවන් පත්තෑයි ගෝනුස්සික් කෑව වෙලාවට පිරිච්චුට්ටක් කියන්නේ කන්ද පිරිත දැනගෙන ඉන්න. ඉතින් මේ කන්ද පිරිත කියන්න හේතුව මොකක්ද? විසගුහර සර්පෙක් සිල්වන්ත භික්ෂුවකට දෂ්ට කළා. එහෙනම් සර්පියෝ සිල්වතුන්ටත් දෂ්ට කරනවා. සිල්වන්ත නැති කෙනාටත් දෂ්ට කරනවා. ඔබ කියන්න එපා අපි මෙහෙම ජීවිතයක් ගත කරද්දී ඇයි අපිට කරදර ඉන්නේ? දැන් මේ තියෙන්නේ නේද? ඒතකොට මේ භික්ෂුව දෂ්ට කළා සර්පයා මරණයටපත් වෙනවා. භික්ෂුන් ඇවිල්ලා කියනවා අසවල් භික්ෂුව විසගුහර සර්පෙක් දෂ්ට කළා භාග්‍යතුන් වහන්සේ මරණයටපත් වෙනවා. බාන්න එතන වැදගත් දෙයක් තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ කියනවා මහණෙනි ඔය භික්ෂුව සර්ප කුලවලට මෙත්සිත පැතිරෙව්වා නම් ওই භික්ෂුව අකාලී මරණයටපත් වෙන්නේ නැහැ. එහෙනම් තව ආයුෂයේ තිබුණද නැද්ද? තිබුණා. තියෙද්දි මැරුණා, අපවත් වුණා. හොඳ දෙයක්. හැමදේම කර්මයේ මත සිද්ධ වෙන්නේ නැහැ. මිලින්ද රාජ ප්‍රශ්නේදී කියනවා ගලක් උඩ දැම්මොත් පොළවට ඇදිලා එනවා නේද? කර්ම නිසා දහන නෑ කියනවා. අති ධාවනී කරන්න එපා කියනවා. දෘෂ්ටි වලට යන්න එපා කියනවා. පිත කෙපිලා, සෙම කිපිලා නේද? වාතය කිපිලා ඊට පස්සේ පරිසරය ඇති වෙන්නේ දැන් පහුගිය කාලේ රස්නේ. දියතලා පැත්තේ අර හමුදාවේ කෙනෙක් මැරුණ කියලා මට අහන්න ලැබුණා. එයා ඒ වෙලාවේ ඒ අවුවේ ක්‍රීඩා කළේ නැත්තම් අදත් ජීවත් වෙනවා. ඒ මොනවද? අකාල මරණ. මොනවද? ඒ මරණ අතර තව මරණයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි පින්වතුනි ඔබ දන්නෝ ඇති චින්චි මානවිකාව. චින්චි මානවිකාව ආව නේද බඩට දරමිටියක් බැඳගෙන. ආවි මොකටද?
ශාස්තුන් වහන්සේට නිඳා කරන්න. ශාස්තුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෝභමහාන මේ ජීවිතයේ ඇත්ත පෙන්වා දෙන ශාස්තුන් වහන්සේ වැඩ හිටියා. මෙයා දැන් දිගට ඇවිල්ලා ධර්මීටි බඩේ බැඳගෙන ඇවිල්ලා කිව්වා, දැන් බණ කියලා හරියන්නේ, දැන් දරුවට මාස ගාණක් වෙනවා, ලෑස්ති වෙන්න කිව්වා, ඒ ගැන කටයුතු කරන්න කිව්වා. දැන් භික්ෂු සංඝයා, රජවරු, ඇමතිවරු, ඒතර උපාසක ආදී මහා පිරිස, ඉදාම අලුතින් ආපු මිනිස්සු මොනවා වෙන්න ඇද්ද? අපි ඉදිරියට ඇවිල්ලා එහෙම කිව්වොත් මොකක් වෙයිද පිළිවෙතට? එනේ බය වෙලා දාඩිය දාලා එනේ ඉවරයි, ආයෙන්නේ මූණ දී ගන්න බැරුව එහෙම වෙයිද නැද්ද? ඔබටත් වේවි, අපටත් වේවි. අන්න ශාස්ත්‍රඥ වාසිකේ නික්ලේසිකම නිහඬ වුණා. දැස් පියාගත් වැඩ ඉන්න ගහක් ගලක් වගේ. හරි පුදුමයි. එතකොටනේ සක්‍ර දේවේන්ද්‍රය දැකලා ඉන්නේ නේ, අර මී පැටියු වීසි අරගෙන අර ලනු කාලා තියෙන බඩට බැඳපු ධර්මිටිය වැටෙනවා, මිනිස්සු පන්නනවා. ඊට පස්සේ එළියට ගියාට පස්සේ පොළවට ඇදන් ගියා කියනවනේ, නිරේ ගියා. එතකොට පේන දෙයක් තමයි, එදා චින්චි මාණිකාව ඒදී කළේ නැත්තම් එදා මරණයට පත් වේවිද? නෑ. ඒ ක්‍රියාව නිසයි ආයුෂේ දාඩුනේ. එතකොට දුසීමාරය වෙලා උපදිනවා මුගලන්. ඔව් මහරහත, ඒ කියන්නේ උන්වහන්සේගේ පෙර ජීවිතේක. ඒක බුදුරජාන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයෙකුට මේ දුසීමාරය ගල ළමයිගේ ඇඟට ආවේශ වෙලා ගලක් අරගෙන ගහන ඔළුව පැලින්. රහතන් වහන්සේගේ හිසින් ලී වැටෙන. ඒ බුදුරජාන් වහන්සේ හැරිලා අහනවා, මාරය ප්‍රමාණ ඉක්මවා ගියා නේද? පොළොව පලා නිරීට ගියා. එතකොට ඔබ තීරණය කරන්න බලන්නේ කොච්චර අය මැරෙනවද? ඔය වගේ තමන්ගේ ජීවිතය අකුසල් කරගෙන ඔබ දැනගෙන හිටියද මෙයාට තව ජීවත් වෙන්න තියෙන කෙනෙක්? මේ ජීවිතය අවසන් වෙන්නේ මේ හින්දා දැනගෙන හිටියද? නෑ. පින්නතුනි, ඊයේ පෙරේදා මම මේ කියන්නේ ඔබට මේ හොඳට දැනගන්න. මම බස් හෝල් ටික ගිහින් අර මොනවද කියන්නේ වීල් චෙයාර් එක වගේ කකුල් දෙකනේ හොඳ ඇඟපත තියෙන කෙනෙක් ඉනෝ. මෙහෙම කන්ද අමාරුවෙන් අර මේ මොකද්ද අතින් අර පැඩල් එක මෙහෙම කරුකු කරුකු එනවා අත් දෙකින්ම. ඊට පස්සේ මම ළමයිට කිව්වා, මාව බස් එකට දාන්න හිටු පුතා, අරයට තල්ලුවක් දෙන්න කිව්වා. මෙයා වැඩි උනන්දු වෙන්නේ කොහොම හරි එයත් අපි ඉන්න තැනින් ගියා. මං ඇහුවා, ඉතින් උදව් කරන්න එපා, ස්වාමීන් දන්නවද ඒ කවුද කියලා? මං කිව්වා නෑ. ස්වාමීන් එයාගේ අම්මා ගැන වැරදි විදිහට කටයුතු කරපු කෙනෙක්, තාත්තා ගැන තමන්ගේ සහෝදරියු ගැන වැරදි විදිහට කටයුතු කරපු කෙනෙක්. මම ඒකට වැරදි විදිහට කිව්වහම හිතුවා මේ ගහලා කරලා එහෙම නෑ, ඊට එහා ගිය එකක්. තමන්ගේ සල්ලාලකම් පිරිමහගෙන සතෙක් සිව්පාවෙක් වගේ හැසිරිච්ච කෙනෙක් කිව්වා. ස්වානසේ පුදුමයි කකුල් දෙක කෝච්චියට හැප්පුණා කිව්වා, කඩලා ගියා කිව්වා, ඊට පස්සේ තමයි වියන්නේ කිව්වා. දැන් මම භික්ෂුවක් වශයෙන් අතන ඉදියාට මොනවා හිතෙනවද? දැන් විඳවනවා. සමහර විට ඒ දේවල් නොකර පිරිසිදු ජීවිතයක් ගත කළා නම් ඔය එකක්වත් නැපෙන්නේ. එතකොට දැන් අර මම ඔබට චුට්ටක් සිහිපත් කළේ ඒ මරණයේදී, මරණය සිහිපත් කිරීමේදී දැන් කාල මරණ තියෙනවා, අකාල මරණ තියෙනවා. ද යම් කෙනෙකුට පිළුවන් පින්වතිනි, දැන් හිත පිහිටුවගෙන අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කියා දුන්න ක්‍රම තියෙනවනේ. මොකක්ද? මේ දවල් රැ ජීවත් වුණොත් ඇති, බත් ආහාර පිටක් ගද්දි ජීවත් වුණොත් ඇති, හුස්ම ඉහලට අරගෙන පහළට හෙළන ප්‍රමාණයටවත් ලැබුණොත් ඇති, ධර්මයේ හැසිරෙන ඒ කාලේ හිතලා තියෙනවා. දැන් අපි කරන වැඩේ වාඩි වෙලා ওই ක්‍රමයට හිතන්න ගන්න. මොන මරණනුසතිය කෙනෙකුට මරණානුස්සතිය වඩන්නේ මතක් වෙන්නේ වෙන වෙනම තියෙන කටයුතු අරව තියෙනවා,
මෙව්වා තියෙනවා හිට වැඩ දැන් සෞද ඉඳලා නේ අලුත් අවුරුද්දේ මෙව්වා ගන්න ඕනේ අර එමෙ යන්න ඕනේ එව්වා නෙමෙයිද මරණානුස්සතිය වෙන්න ඕනේ දේ නෙවෙයි වෙලා තියෙන්නේ එහෙමනම් යම් කෙනෙක් මේ මරණානුස්සතිය වඩද්දී පිනතුනේ යා දක්ෂ වෙන්න ඕනේ මේ ගැන බලන ක්‍රමයේ හදාගන්න මොකක් හදාගන්නද බලන ක්‍රමය දැන් මේ මරණානුස්සතිය වඩද්දී මතක තියාගන්න මරණය වඩද්දී මරණානුස්සතිය වඩද්දී මරණය ගැන ඔබ සිහිපත් කරනවානේ සිහිපත් කරද්දී ඔබ තමන්ගේ ජම්මාන්තර සතුරු ඉන්නවනේ නේද තමන්ගේ තරහ වෙච්ච ආරවුල් හදාගත්ත නේද තරහකාරු ඉතිරි ඉන්නවා සහෝදරයෙක් වෙන්නත් පුළුවන් සහෝදරියක් වෙන්නත් පුළුවන් පාසල් මිතුරෙක් වෙන්නත් පුළුවන් මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා හිත අමනාප වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන් බැරිද ඇයි ගැටීම තියෙනවනේ මරණානුස්සතිය වඩන්න වාඩි වෙලා ලේසිම එක මොකද්ද ඔය වගේ කෙනෙක් ගැන මරණය ගැන හිතන්න ලේසි යාව අරමුණට ගන්න එපා ඇයි ඔන්න මතක් වෙනවා මේ ජීවිතේ ලබ්බු ජීවිතේ හැපිලා මැරෙන්න පුළුවන් දියේ ගිල්ලා මැරෙන්න පුළුවන් ඔහොම මතක් වෙනවනේ නේද ඩෙන්ගු හැදිලා මැරෙන්න පුළුවන් මැලේරියා හැදිලා මැරෙන්න පුළුවන් ඔහොම හිතනවා හුස්ම ඉහළට අරගෙන පහළට හෙලා ගන්න බැරුව මැරෙන්න පුළුවන් දැන් මරණානුසෙත්ටි ගන්නේ gedara dore කවුරුවත්වත් නෙවෙයි ඊගොල්ලන්ට බැඳීමනේ නේද විනාය ගන්නෙත් නෑ ගන්නේ කවද අරයව ඉතින් කොහොමද ගන්න ලීසි එයාව මුල් කරගෙන මරණානුසතිය වඩන අන්න උන්ද යනවා දැන් ඔන්න පාරි ඇඳගෙන හොඳට වාහනේ එනවා අන්න මතක් නී එතකොට මේ සතුරව සිහිපත් කරලා මරණානුසතිය වඩන්න ගිහිල්ලා මොනවද වෙඩින්නේ කෙලෙස් වෙඩෙනු ප්‍රීතිය උපදිනවා හිතේ මොනවද උපදින්නේ සතුට ප්‍රීතිය උපදිනවා කරපු දේවල් වලට ඉතින් ඒ වුණාට ඉතින් කමක් නෑ යත් ජීවත් වෙන්න ඕනේ හිත රවට්ට ගන්නවා තේරුණා නේද කියා දීපික එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් බාන්නේ මේ භාවනාවක් කරනවා කියන එක කොච්චර අමාරු වැඩද හිතට ලීසි අර වගේ අය ගන්න එක නේ ඊළඟට මරණානුස්සතිය වලද මේක එකාන්ත කරලා කියන්න නම් බෑ පින්නතුනි නමුත් සමහර කෙනෙක් මරණානුස්සතිය තමන්ගේ මරණ එකපාර සිහිපත් කරනවා තමන් කියන්නේ ලෝකේ කවුද තමන්ට ප්‍රිය මනාප කෙනා දැන් කල්පනා කරන හරි කොතනද දන්නේ ගහක් යටද දන්නේ ඔන්න මැරිලා වැටිලා නේ ඔන්න මිරි පෙට්ටිය අරන් ගියා අඩි 4ක් 5ක් හැරිව දැම්ම වලට පස් දානවා ඩඩ් ඩඩ්ක් ගාලා පස් දාන අම්මේ එතකොට මොකක් වෙයිද නේ බස් එකට ඔන්න ගොඩ වෙනවා බුදු සුවඳට එන්න එතකොට බස් එකකින් පයිඩි ඉස්සෙල වැටුණා දැන් කල්පනා කරනවා මරණානුස්සතියට තමන් ගැන ওই විදියට එතකොට පින්වතුනි ප්‍රෙෂර් පෙති දෙක තුන ළඟ තියාගෙන වඩන්න වෙන්නේ ඇයි ඒ බය එනවා මොනවද වෙන්නේ බය එනවා ඒකනි මරණානුස්සතිය අහන්නත් බය කට්ටි සමහර ඔව්ද නැද්ද ඔව් මේ මෙහෙම මෙහෙම වෙනවා අපිටත් මරණය එන්න මොනවා කියනවද මන්ද අලුත් අවුරුදු දවස්වල කියන්නේ නැද්ද එහෙම ඈ එතකොට තීරුම් ගන්න හිතක හැටි හිත කියන්න එපා මොනවා කියනවද මන්ද එහෙම කියනව නේද අන්න මරණානුස්සති ඕනෙමයි කියන එකේ සංඥාව තමයි ඉන්නේ ඒක තමන්ව මුල් කරගෙන මරණානුස්සති සිහිපත් කරද්දී කෙනෙකුට ත්‍රාසයේ බය උපදිනවා තියෙනවා නේද? ඒතකොට සමහර කෙනෙක් මොකද කරන්නේ පොදුවේ දැන් තමන් බැඳීමක් නැති සාමාන්‍ය මිනිස්සු ගැන මරණය ගැන හිත හිත යනවා. ඒක හරියට සමා වෙන්න කිව්වට මල්ශාලාවල ඉන්නේ. මල්ශාලා අයිතිකාර මිනිස්සු ඉන්නවනේ හැමදේම මොකද වෙන්නේ? මිනි එනවා. එයාට මරණානුස්සතිය කිව්වට හරියයිද? හරියන්නේ නැහැ පින්නතුනි. එයාට වැඩෙන්නේ නැහැ මරණානුස්සතිය. ඇයි ඒ? හැම දෑම අයිනි මරණයක් අපේක්ෂාවේ ඊළඟ එක තමයි හැම දෑම මැරිච්ච මිනිස්සු ගැන දකින්න
මා ලෙඩ වෙන ස්වභාවයුක්තයි ඒ ස්වභාවය ඉක්මවල නැහැ කියන එක දොස්තරට හරියන්නේ වගේ. ඇයි? දොස්තරට හැමදාම ලෙඩු 20 30. එතකොට යාට එක සාමාන්‍ය වෙලා සංවේගයක් උපදින්නේ. මොනවද උපදින්නේ ඇත්තේ? මේ බාණ්ඩ හිත තීරුම් ගද්දි කොච්චර අමාරුද? තීරණ නෙද කියලා දෙන එක. එතකොට අපිට පැහැදිලි මේ හිත ගද්දි පින්වතුනි ඔබ ගන්න දැන් ගාමී ගොඩි තමන් දැකපු කරපු තමන්ගේ යම් විදිහට ඒ දැන් සමහර කෙනෙකුට බල්ලෙක් මැරිලා හිටිය. සමහර කෙනෙකුට අර මම පොඩි ළමයෙක්ගේ සිද්ධිය කිව්වාද? තිරණිද කියලා දෙන එක. ඊට පස්සේ එක මේ අපේ තැනක හිටිය එක අසපුවක් ගාව ඉඩම් තිබුණා. ඉතින් ඉඩම් ඉල්ලුවා. ඉල්ලුවාම කෝටි ගණන් කියන ගාන්න බැරි වෙන දොස්තර මහත්ති. ඉව ගන්න පුළුවන් ඒ ගණන් වලට හතර මහ නිදානේ පහළ වෙලා අපිට. ඉතින් මොකද වෙන්නේ? මේ චෛත්‍යයක් හදන අන්තිමට මොකද වුනේ? අවුරුදු 50යි දොස්තර මහත්තයා මැරුණා. මං කිව්ව බහිර වැවිලා ඇති කියලා ඉදෙමී. දැක්කනේ වෙච්චදී. එතකොට මේ යම් සිද්ධිත් එක්ක කල්පනා කරන්න උනේ මරණය ගැන. එතකොට මේ දේවල් අරගෙන අර ඒ වගේ දයක් හිතට අරගෙන කල්පනා කරන්න උනේ මාහටද මරණේ විය හැකි. එහෙමත් වෙන්නේ නැත්තම් එහෙමත් අඩුතරම් නිකන් සංවේග මාත්‍රයක්වත් ඉන්නේ නැත්තම් මම මැරෙනවා කියන හාන් කවිසි පොදක්වත් හිතට දැනෙන්නේ නැත්තම් එහෙම කරලත් පින්නතුනි එහෙමනම් මෙහෙම කරන්න ඕනේ. හොඳට අහගන්න. වදුක පච්චුපට්ඨානතු. ඒ කියන්නේ මේ වදක පච්චුපට්ඨානතු කියලා කියන්නේ පින්නතුනි මේ වදකෙක් එළඹිලා ඉන්නවා වගේ. කොහොමද වදකෙක්? ඒක තේරුම් ගන්න මෙහෙම. කිනෝ යමී කරත්ින් පටමං ගබ්බී වසති මානවෝ අබුද්ධිතෝව සෝයාතිස ගච්ඡන්න නිවත්තති. ඒ කියන්නේ දැන් අම්මගේ බඩි අපි කියන්නේ විඥානයක් මව්කුසේ පිළිසඳ ගැනීම සිද්ධ වෙනවා. එතකොට මේ පළවෙනි දවස මව්කුසික පිළිසඳ ගත්තා. ඒ මව්කුසේ පිළිසඳ ගත්ත දා ඉඳන් මේ ගාතාවෙන් කියන්නේ වදකයා මෙයව මරන්න පන්නන දවස කියන. මොකක්ද? අම්මගේ මව් කුසේ දැන් කෙනෙක් මැරිලා ගිහලා උපදිනවනේ. ඉපදුන දා ඉඳන්, ඒ කියන්නේ මව් කුසේ පිළිසින් දැන් මව් කුසේ මාස 10 මොළේ ඉපදුන්නේ. එදා ඉඳන් කවුද පන්නන්නේ? වදකයා පන්නන්නේ. ඒතුළ එතනදී විස්තර කරනවා මෙහිම. හරියට මේ වදකයා පැන්නීම කොයි වගේද? ඒ කලලයට සමාන දෙකක් තුනක් වෙන්න පුළුවන්. මෞකුසේ පිළ එතනදී අර වදකයා බෙල්ලට කෙටුව වෙන්න පුළුවන්. මාස 3-4ක් වෙන්න පුළුවන් එතනදී වදකයා කෙටුව වෙන්න පුළුවන් බෙල්ලට කිව්වා. ඉපදිලා අවුරුද්දක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. 20ක් වෙන්න පුළුවන්. අවුරුදු 60ක් වෙන්න පුළුවන්. 60යි මාස ගානයි දවස් ගානක් වෙන්නත් පුළුවන්. යම් දවසක අපිට කොලෙස්ටරෝල් හරි හાર્ට් ඇටැක් හරි පිළිකා හරි දියවැඩියාව හරි පාරේ යද්දී හරි කොතනකදී හරි මොනියම් සිද්ධියකින් මැරුණද වදකයා අපි වල්ලගත්ත දවස තිරණය කියන්නේ. ඒතුළි වදකයා තමන්ගේ පිටිපස්සේ පන්නගෙන එනවා වගේ ඒ යෝගාවචරය එහෙම නැත්නම් අර භාවනාව දියුණු කරන කෙනා මරණානුසතිය ඒ විදිහට හිතන්න කිව්වා. එහෙනම් ඔබ වාඩි වෙලා හිතන්න. වීරිලාව නේ කොයි වෙලෙ බෙල්ලට කොටයිද දන්නේ නැහැ කියලා. දැන් එතකොට කියනවා මේ පලහනමිව පක්ඛානම් පපතතෝ භයං ඒවං ජාතනම් මච්ඡානම් නිච්ඡම් මන්නතෝ භයං කියන මේ ඒවං ජාතන මච්ඡාන ඒ වගේ අර ඉපදිච්ච සත්වයට ඉදිච්ච ගහක ඉදිච්ච ගෙඩි දැන් ගහක ගෙඩි හැදුනහම මොකද වෙන්නේ? ඉදිලා පොළවට වැටෙනවා වගේ හැම වෙලෙම මරණ බයක් තියෙනවා. ඉපදිච්ච කෙනාට මේ මරණේ පැමිණින්නීම කියලා.
කියන යථාපි කුම්භකාරස්ස මේ කුම්භ කියන්නේ අර වළං හදන කෙනෙක් ඒ හදපු වළං බිඳිලා යනවා වගේ මේ ජීවිතයත් සිඳිලා යනවා කියන ආන්නේ වගේ අර වදකයා පන්නගෙන එනවා වගේ අර ශ්‍රාවකයා නුවණින් හිතන්න කියනවා ලැබපු ජීවිතේ ඔන්න අනතුරක් තියෙනවා කියලා. දැන් යා මානසිකාරය කරන්න ඕනේ. මොනවා කරන්න ඕනේද? මරණය ගැන ওই විදිහට හිතලා. දැන් මේ විදිහට හිතලා යා මොකද කරන්නේ? තව ආකාරයකින් හිතන්න ඕනේ. දැන් පළවෙනි එක මොකද්ද? වදකීක් පන්නනවා. ඊළඟ එක මොකද්ද හිතන්න තියෙන්නේ? කියන සම්පත්ති විපත්තිතෝ ඒ කියලා කියන්නේ පින්නොතුනි දැන් සම්පතක වටිනාකම තියෙන්නේ විපතක් නොයන තාක්කල්. ආන්නේ වගේ කිව්වා නිරෝගීකම කියන සම්පතට එන විපත මොකද්ද? ලෙඩවීම ආපු ගමන් ඉවරයි. තරුණකම කියන සම්පත්තියට එන විපත්තිය මොකද්ද? වයසට යෑ. ඒක ආපු ගමන් ඉවරයි. ඉපදුන ජීවිතයට එන විපත්තිය මොකද්ද? මරණය කියන්නේ. ඒ නිසා අපි උපයන හැම දෙයකටම වේවා පින්වතුනි සම්පත්තියකට මොකද්ද වෙන්නේ? විපත්තියක් පැමිණෙන්නාසේ. පෙන්වා දෙනවා මොකද්ද? ඒ වගේ ජීවිතය ගැන හිතන්න කියලා. මේ ලැබපු ජීවිතේ ස්ථිරණේ කොහොමද? අස්ථිරයි. ජීවිතං අනියතං මරණං ජීවිතේ ඒකාන්තින්ම අනිත්‍යයි. මරණය නම් නියතයි. මරණයේ පැමිණෙන්නේමය. දැන් ඔන්න කාරණා කීයක් කිව්වද? වදකෙක් පන්නනවා වගේ. ඊළඟට මොකද්ද? සම්පත්තීන්ට පැමිණෙන මොකක්ද? ආන්න විපත්තිය. ඊළඟ එක තමයි දැන් ඔන්න හොඳට මතක තියාගන්න ඒවා. වදකෙක් වගේ ඊට පස්සේ සම්පත්තීන්ට පැමිණෙන විපත්තියක් වගේ ඒ ආකාරයෙන් මානසිකාරය කියලා සිහිපත් කරන්න ඕනේ. එහෙම කරලා ඒත් හරියන්නේ නැත්නම් තව එකක් තියෙනවා. ඒ තමයි කියනවා උපසංහරණතෝයි කියලා කියන්නේ පින්නතුනි. ඒ මරණානුස්සතිය වඩන කෙනා කල්පනා කරනවා අනුන්ගේ මරණය සිදුවෙන ආකාරය බලලා ඒ අනුව තමන්ටත් මොකද්ද? මරණය එනවා. ගලපලා බලනවා. ගලපලා බලනවා. දැන් බලන්න ඔබ ඕක කරලා තියෙනවද? කරලා තියෙනවද? බුද්ධානුස්සතිය වඩන්න කැමති. ධම්මානුස්සතිය වඩනවා. නේ? අර වගේ සිද්ධියක් දැකලා කවුද කල්පනා කොලේ? නේද? මහ බැංකුව ගාව බෝම්බ වලට හවුවෙලා මිනිස්සු ගොඩාක් මැරුණ කාලෙ තිබ්බනේ. ඔබ කල්පනා කරාද අඩිය තියද්දි මෙලියට අද මං යන වාහනේ පිපුරුව බෝම්බි මට මෙහෙම වේවි ඒගොල්ලන්ට උනා වගේ කියලා කවුද කල්පනා කළේ? කලිනේ රාහු කාල අත්හැරලා දන්න දෙයියන් ඔක්කොටම බාර ටික වැඳලා නේද? මල් පහන් ටික තියලා නේද? වනේ හතුරෙකුටවත් කරදරයක් නැති මට තුඬුවනේ ආරක්ෂාවේ නේද? ගෙදර ඉන්න ලැබීවා. එහෙම කියලා නෙගි. අපි කවදාවත් අර ලෝකේ ඇත්ත කල්පනා කළාද? කළේ නෑ. කොහොමද දැන් මේ තුන්වෙනි ආකාරය මොකද්ද? අන් අයට මරණය සිදුවෙන ආකාරය බලලා තමන්ට ගලප ගන්න. ඒ ගැලප ගැනීමෙදී ක්‍රම හතක් පාවිච්චි කරනවා. කීයක් පාවිච්චි කරනවද? ක්‍රම හතක්. එකක් තමයි යසෝ මහත්වය. මොකද්ද? යසෝ මහත්වය කියලා කිවි පින්නතුනි මේ ලෝකේ පහළ වෙනවා සක්විති රජවරු. එතන මේ සක්විති රජවරුන්ට තියෙනවා මොනවද? ස්ත්‍රී රත්නේ, ඊට පස්සේ මාණික රත්නේ, හස්ති රත්නේ, අස්ව රත්නේ නේද? මේ මහ පෘථිවි පාලනය කරන 33 මහ පුරුෂ ලක්ෂණ යුක්ත අසාමාන්‍ය බලයකින් යුක්තව මහ පෘථිවි පාලනය කරනවා. සුදස්සනාදී සක්විති රජවරු ලෝකේ පහළ වුණා.
කල්පනා කරනවා මෙවන් වූ සක්විති රජවරුන්ටත් මරණය පැමිණුණා. එහෙනම් මං ගැන කවර කතාවක්ද? මටත් එනවාමයි. අන්න සංවේදීටපත් වෙනවා. එහෙම නැත්තම් හිතන්න මේ රටේ හිටපු ලෝකෙ හිටපු ධනවතුන් බලවතුන් ජනප්‍රිය අය කවුද නේද හිටියා? දැන් රටේ මේ රටේ තිරියනේ පරණ නළු නිළියු හිටියා නේද? හිටියා නේද? දෙන්නම කාමිනී හිටියා. ඔහොම ගොඩාක් ජීවා බේ වික්‍රමකිරිට මැරුන්නේ නැද්ද? එහෙනම් මේ ප්‍රසිද්ධියක් මුල් කරගෙන ගනුදෙනු කරලා මරණින් බේරෙන්නටත් බෑ. ඒ විදිහට අර යසෝ මහත්වෙන් යුක්තව හිටපු උත්මේ අය ගැනත් මොකද කරන්නේ? ශ්‍රාවකය හිතලා හිතනවා එයාලට ආවනම් මං ගැන දන්නේ කවුද? වැඩපළේ ඉන්න 3-4 දෙනා ළඟින් ඇසුරු කරන. ගෙදර කීප දෙනා. නෑදෑයෝ කීප දෙනා. ඔය 4-5 දෙනා ඇරෙන්න කිසි කෙනෙක් මං ගැන හාංක 20ක් දන්නේ නෑ. අර වගේ ප්‍රසිද්ධ ඇත්තන්ටත් එහෙම වුණා නම් කීප දෙනෙක් දන්න මං ගැන අනේ දේවියනේ කවර කතාවද? මරණී ඉන්නීමය. ඔන්න එකක්. දැර අනුන්ගේ මරණය තමන්ට ගලපල බලන එකේ පළවෙනි එක. ඊළඟ එක තමයි පින්නතුනි පුණ්‍ය මහත්වය අනුව හිතන්න ඕනේ. මොනවත් එක්කද? පුණ්‍ය ශක්තිය. ජටිල ඊට පස්සේ මෙන්ඩක පුණ්‍ය ජෝතික. මේ වගේ අතීතයේ හිටියලු සිටවරු මහා බල සම්පන්න. එතකොට අර එක සිටවරෙක් ඉන්නවා නාලා කොණ්ඩේ කඩා දාලා උඩ බැලුවහම මොකද වෙන්නේ? වී අටු පිරෙන්න ගන්නවා. එයාගේ නෝනා ඉන්නවා. නෝනා මෙහෙම වාඩි වෙලා හැලි දෙකක් තියාගෙන හිටියහම මොකද වෙන්නේ? ඒවෙන් කොච්චර බෙදුවත් ඉවර වෙන්නේ. ලේලි ඉන්නවා. ලේලි පර්ස් එකද කොහෙද අරගෙන ඇවිල්ලා සේවකයන්ට පඩි නඩි ගිවන්න හදද්දී ඉවර වෙන්නේ නැහැ කියලා. 16 ඉන්නවා පුන්නක. නගුල අරගෙන කුඹුරකට යද්දී මොකද වෙන්නේ? නගුල් තුනකින් හැනවලු කුඹුර. ඕක අහලා බිම්බිසාර රජු මේක බොරුවක්ද ඇත්තද කියලා හොයන්න යනවනේ. ගියාම ඇත්ත. ඒ වගේ පුණ්‍ය මහත්වයෙන් යුක්තයි හිටියද නැද්ද? හිටියා කියලා. ඒතර කල්පනා කරන්න කියනවා එවන් වූ පුණ්‍ය ඍදියකින් යුක්ත මිනිසු ලෝකෙ හිටියා. ලැජ්ජ බය නැති මරු ඕන්වත් වසඟියට ගත්තා. මට තියෙන දේ මොකක්ද? කල්පනා කරන්න. කඩේට ගිහිල්ලා තියෙන සොච්චම අරගෙන ගිහිල්ලා කේවල් කොරලා කොරලා අරගෙන ඉන්නේ නේ. ඔව්ද නැද්ද? ඔන්න අපේ හැටි. එවන් වූ පුණ්‍ය ඍදියකින් යුක්ත අයටත් ලැජ්ජ බය නැති මරණ පැමුණා නම් ඒකාන්තින් මං වගේ කෙනෙකුට එනවාමයි. අන්න සිහිපත් කරන්න කිව්වා. ඊළඟට කියනවා බලමහත්වය. බලමහත්වය කියලා කියන්නේ පින්වතුනි වාසුදේව බලදේව යුධිෂ්වර වගේ අතීතයේ ඉඳලා තියෙන වීරියවන්ත අය. යුද්ධයට ගිහිලා යුද්ධ කරපු, දහස් ගණන් මරණයට පත් කරපු, රට රාජ්‍යවල ආක්‍රමණය කරපු මෙන්න මේ අයටත් මොකද වුනේ? මරණය ආවා. කල්පනා කරනවා මොකද්ද? මට කොසු මිටක් අරගෙන හරියට කරකෝ ගන්න බැරි කොට නේද? එහෙව් වෙකී අමාරුවෙන් ඇවිදගෙන යන්නේත්. ඒ ඇත්තන්ට මරණය ආවනම් මං ගැන කවර කතාවද? දැන් මේවා ටික මතක තියාගන්න මරණ අනුස්ති වඩාට. ඊළඟට තමයි ඉරුදි මහත්වේ. ඊළඟ එක මොකද්ද? අපිට මතක් වෙන ඉරුදියෙන් අග්‍ර කවුද? මුගලම් මහරජා. මට හරියටම නිච්චි නේ. නමුත් එක අවස්ථාවක් තියෙනවා. ශක්‍ර දේවීන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ශාස්තුන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳනවා. මෙයා දැනගත්තා. මුගලම් මහරහතන් වහන්සේත් මෙතන ඉඳලා කල්පනා කරනවා, හරි. ශක්‍ර දේවීන්ද්‍රයා අහපු ගැටලුවට බුදුරජාණන් වහන්සේ උත්තරේ දුන්නා.
සක්‍ර දේවේන්ද්‍ර මේක හිතට හොඳට ගත්තද? එහෙම නැත්තම් නැද්ද? වැටුණා කියලා ගියා. මේකේ ඇතිතතු ටිකක් දැනගන්න ඕනේ. ඔබට පුළුවන් ද එහෙම දෙයක් කරන්න? ආ පොඩ්ඩක් බල්ල එන්න ඕනේ ගිහිල්ලා කියලා එහෙම පුළුවන් ද පින්නද? අනේ මෙතින්ට ආවේ කොච්චර මාරුද? අද බසුත් නේ පින්නද? පයින් ඇවිල්ලා ත්‍රිවිල් වල ඇවිල්ලා එහෙම නේ ආවේ. නේ? හිතන්න අපි ගැන ටික. මුගලම් මහ රහතන් වහන්සේ මොකද කරේ? මහා පෘථුවියෙන් නොපෙනී ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍ර ඉන්න වෛජන්ත ප්‍රාසාදී කිට්ටුවට එනවා. එද්දි සක්‍ර දේවේන්ද්‍ර දකින්න මුගලම් මහ රහතන් වහන්සේ ඈත තියා ස්වාගතං බොහොම හොඳයි ආපු එක කි. මෙතන ඉන්න කවුද? දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දිව රජවරුත් ඇවිල්ලා පොඩි රාජකාරී කටයුතු වලට සක් දෙවිඳු හම්බෙන්න. ඒ අතර කවුද ඇවිල්ලා ඉන්නේ? මුගලන් අප්සරාවී ඉන්න, සුජාතා සුජානී ඔක්කොම ඉන්න. ඒ අතරතුරේ දැන් මේ මුගලම් මහරහතන් වහන්සේදී කියනවා සක්‍ර දේවේන්ද්‍ර බොහොම සතුටුයි ඔබ වහන්සේ ආපේක කිව්වා. ඊට පස්සේ මුගලම් මහරහතන් වහන්සේ අහනවා මේ සක් දේවිඳුනි අර බුදුරයන් වහන්සේ ඉදිරි අහපු ප්‍රශ්නෙට ලැබිච්ච උත්තරේ මොකක්ද? ඒතර කියනවා මේ ඔබ වහන්සේ දන්නවද අපි පහුගිය කාලේ ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බනේ කියලා. මොකද්ද? ඇයි අපේ සුරාසුර යුද්ධයක් තිබ්බනේ. හා ඉතින් ඒකෙන් මන් දින්නනේ කියනවා. ඊට පස්සේ කියලා දින්නට පස්සේ ඊට පස්සේ තමයි මේ වෛජන්ත ප්‍රාසාදේ මැවුනේ කියනවා. අපේ දිවවරු ඔක්කොම කියනවනේ මගේ පිනට පහළ වෙන්නේ ඒවා කියලා. දැන් හරියන්නේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් ඉඳලා දැන් අර පොඩ්ඩක් ඉතින් හොඳ නැහැනේ බාධා කරන්න. චුට්ටක් ඉඳලා මුගලම් මහරහතන් වහන්සේ අහනවා සක්දිවිඳුන අර බුදුරජාණන්සේ ගාව ප්‍රශ්නයක් ඇහුව උත්තරයක් හම්බුණා, ඒකට මොකද කිව්වේ? දැන් ආපහු පටන් ගන්නවා අර කතාව. මේකේ මේ ස්වාමීනි මේ කාමරෙම තියෙනවනේ මෙච්චරක් කිව්වා. ඒ කාමරයට ඉන්නව සේවිකාව හතර ගාන. ඊ අප්සරාවි බලන්න ඉපේ. දැන් ඔන්නේ විස්තරි. හරියන්නේම නැහැ. ඊට පස්සේ දැන් ඔයක නැවැත්වුවට පස්සේ ආපහු පටන් ගත්තා මේ සක්දිවිඳුනි අර බුදුරජාණන් වහන්සේ ගාව ඇහුවානේ ප්‍රශ්නේ උත්තරයක් දුන්නානේ. ඒකට මොකද උනේ? ඔබ වහන්සේ දන්නවද මේ සතරවරහන් දේවමහරජවරු ඇවිල්ලා ඉන්නේ? යාලත් පුදුමිටපත් වෙනවනේ මේ වෙච්ච සිද්ධිය කිව්වා. හරියට අර ගැරන්ඩිය ගියා කිව්වේ පින්නතුනි නේද? ඒ වගේ තමයි අහලා තියෙනවනේ. ඔන්නේ කතා කරද්දී කිව්වා මේ සූඩින් ගියා අලුතෙන් ගත ටීවී එක ගාව වටයක් කරකිලා ගියා. ගෙදර විස්තරීම කිව්වා වගේ මේ ලෝකෙට බැඳිච්ච කෙනෙකුට වෙන දේවල්. එතකොට මෙහෙම කිව්වා සක්‍ර දේවේන්ද්‍ර අහන් ඉන්නව නම් සමා වෙන්න ඕනේ. නමුත් මේ තියෙන එකක් කිව්වේ. එතකොට මෙහෙම කිව්වා මුගලම් මහරහතන් වහන්සේ බැලුව හරියන්නේ වැඩි. හරියන්නේ නැහැ. පින්වතුනි මෙතනක් තියෙන්නේ මොකද්ද? මරණානුස්සතියක් තමයි. මොකද තියෙන්නේ? මරණානුස්සතිය. මේසා මහේෂාක්‍ය මුගලම් මහරහතන් වහන්සේ බුදුරජාණන්සේට පස්සේ නිර්දිමත් කෙනා ලෝකෙ කෙන කවුරුත් නෑ පින්වතුනි. උන්වහන්සේ මේවා ඉන්න තැන මිදගෙන සක්‍ර දේවේන්ද්‍රට පොඩ්ඩක් එහාට මෙහෙට යන්න කිව්වෙත් නෑ. කකුල පොඩ්ඩක් තියන්න පඩි බෙලකින් කියලා එහෙම කිව්වෙත් නෑ. කොහොම හරි වම් කකුලේ හරි දකුණු කකුලේ වම් කකුල වෙන්නේද මහපට ඇඟිල්ල තිබ්බා පොළවට. අනිත් ඇඟිලි හතර තිබ්බෙත් නෑ. එක ඇඟිල්ලයි තිබ්බේ මහපට ඇඟිල්ල. මහපට ඇඟිල්ල තියලා පොඩ්ඩක් කකුල ඔහොම ඔහොම කළා. වෛජන්ත ප්‍රාසාදේ බඹරේ වගේ දැන් කැරකෙනවා සක්‍ර දේවේන්ද්‍ර. මං හිතන්නේ ළඟ තියෙන කුළුණක් හරි අල්ලගන්න ඇති. අප්සරාවිය ටික මොකද උනේ? තියෙන ඒවා ටික අල්ලගන්න ඇති. ඒවයි තියෙන අර එක එක තියෙන්නේ ඇතිනේ ওই මේස්වල් උඩ තියලා පොඩි පොඩි බීම වාජන අරම ඕට අලටල ගාලා හෙලෙවෙන්නත් ඇති. මෙහෙම වුණා. සක්‍ර දේවීන්දයට හීන් දාඩිය දැම්මා. ලොමු ඩැහැගත්තා. එතකොට දතරාෂ්ට වෛශ්‍රවණ දෙවිවරුත් බීති තැති ගැනීමටපත් වුණා. අප්සරාවිය ටිකත් තැති ගත්තා. දැන් මොකද උනේ? දැන් කියාගන්න විදිහක් නෑ. ඕක පොඩ්ඩක් නවත්තන්න කියලා. මුගලම් මහරහතන් වහන්සේ නැවැත්තුවා. සක්‍ර දේවේන්ද්‍රයාට මොකද උනේ? සිහිය පිහිටිය. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං.
වෙනසරණක් නෑ සංගයා සරණ යෑම හැරින්ට උනා මේ අවස්ථාව. ස්වාමීනි මොකද්ද වහන්සේ ඇවි කියන්නේ? නැත්තම් තව පාරක් හෙලෙව්වොත් එහෙම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ පාර කිව්වා මොනවද අර බුදුරයන් වහන්සේ ගාවේ ඇවි කිව්වේ මොකද්ද කිව්වා. තෘෂ්ණාව මුල් කරගත්ත ප්‍රශ්න වගේක් මම හිතන්නේ ලස්සනට ඔක්කොම ඉදිරව කළා. ඒතර බාන මේක අමතක වෙලා නෙවෙයිනි. ඔබ කිව්වනම් ඉවරයි මුලින්නි. ඈ එතකොට දැන් බලන්න මේ ලෝකෙට බැඳිලා අමතක වුණා. අපි වගේ තමයි පිළිවෙත. පොල් බෑවට නේ හිරමණීට නේද උච්චරණේ මේ ලෝකෙ තියෙ. මේ ශාරීරික ගිල්ලෝ ගිල්ලෝ ඉන්නවා. නේ ඊට පස්සේ මේක පොඩ්ඩක් ඩයි කරගන්න තොල්පොට නිය පොත්ත පොඩ්ඩක් පාට කරගන්න ඉතින් හරි කියලා හිතේ. ඕක නේ වැඩි. ওই ටිකට හිර වුණාට පස්සේ ධර්මි මතක නෑ. ඕන් ඇත්ත. අර වගේ පින්නතුනි අපිට දවසට හත් පාරක්වත් පොළොව හෙලවෙන්න ඕනේ. භූමිකම්පා එන්න ඕනේ. අපි කෑග ගහින්නේ ලංකාවේ භූමිකම්පා නැති එක පාඩුවක් පින්නතුනි. එහෙම නැනම් මීට වඩා සීල් ගන්න අවුරුද්දට. ඔව්ද නැද්ද? ඔව්. සක්‍ර දේවීන්දයට වැඩෙන්නේ එතනට මරණ බයින්නේ. දැක්කනේ සිහිය පිහිටිය. ඔබට උනත් බාන්න පින්නතුනි ලෙඩ හැදුන වෙලාවට බය ආපු වෙලාවට ඉතිපිසෝ ගාතාව හරි කියනවා. ඔව්ද නැද්ද? දීපු දානයක් හරි මතක් කරගන්න. සිහිය හරි පිහිටුව ගන්න. භාවනා චුට්ටක් හරි කරනවා. කරන්නේ නැද්ද? අන්න අප්‍රමාදී වුණා. සක්‍ර දේවීන්ද ලස්සන්ට විස්තරය කියනවා. පින්නතුනි මුගලම් මහරහතන් වහන්සේගේ 이르දි බල පරාක්‍රමයේ අතිසින් සියුම් අසාමාන්‍යකක්. එවන් වූ 이르දිමත් මුගලම් මහරහතන් වහන්සේටත් ලැජ්ජ බය නැති මරණය පැමිණනාලු. පින්නතුනි අපිට මහපටැඟිල්ලෙන් පොළවක් තියා අත් දෙකින් වීරි අරගෙනනේ දොරක් වහගන්නේ පුදුම විදිහට අමාරුයි. කල්පනා කළ බාන්න අන්න කල්පනා කරන්න එවන් වූ 이르දිමතුන්ටත් මරණය පැමිණනා නම් මං ගැන කවර කතාවක්ද? ඊට පස්සේ හිතන්න කියනවා මේ ප්‍රඥා මහත්වෙන් බලවත්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒතරම් සියුම් නුවණක් ඇති කෙනෙක් තවත් නෑ කියලා. උන්වහන්සේ අපවත් වෙන්නේ කොහොමද? ලී අති සාරි මහ ගෙදරදී. මොකද වෙන්නේ? ලේ යනු ගිහිල්ල මරණයටපත් වෙනවා. අපි හිතන් ඉන්නේ කොතක් බලන්දලා පන්සලක පේන්ට් එක පොඩ්ඩක් ගාලා පෝයල් පහයක් කැරලා එක පෝයක් වෙසක් පෝයෙට සීල් අරගෙන නේ ඈ ඉදල හිටලා රුවන්වැලි සෑයට පොඩ්ඩක් ගිහිල්ලා ඇවිල්ලා ට්‍රිප් එක වගේ අපි මෙහෙම හිටියා නේද? අපිට ඔය ලෙඩක් රෝගයක් බයක් තැති ගැනීමක් ඇති වෙන්න විදිහක් නෑ නෝවේ නේද? ඉඳලා හිටලා තෙල් කූඹි ටිකක් දැක්ක වෙලාවට අර පොල් අත්තපත්තු කරලා පොඩ්ඩක් ඇල්ලුවා තමයි නේද? එහෙම කියයි. දරුවා ගාවට මදුරුවෙක් එද්දි පොඩ්ඩක් අල්ලලා මේ තඩි බෑවා තමයි එහෙම ඇරෙන්න නේ. අපි හිමනේ හිතන් හිටියේ. කල්පනා කළ බාණ්ඩ පින්නතුනි බාණ්ඩ සාරිපුත්තයන් වහන්සේගේ ජීවිතය කයි හැටි. ඒ උත්තම ප්‍රඥාවීත උත්තමයන් වහන්සේලාට මරණය පැමිණුණා නම් අප ගැන කවර කතාව? අන්න හිත සැලෙනවා නේද? නැත්තම් හිත කොහොමද අපිට කියන්නේ මගේ හැටි කවුරුත් දැන්නේ කියලා? මං කිව්වොත් කිව්වා කවුද හිත? එයා එහෙම කියන්නේ. මේ ටික කියපු ගමන් බේත හම්බුණා. දැන් කී ගන්නේ නෑ සද්ද නැතුයි තැම්පත් වෙනවා. ඊට පස්සේ හිතන්න කියන පසේ බුදුරු ගැන වීරිය උන්වහන්සේලාගේ සිව් නුවන කඟ වේනන් වගේ දෙතිස් රජවරු වෙච්ච අය තමයි ගොඩක් පසේ බුදුරු වෙලා තියෙන්නේ. බුදුරයන්සල් පහළ නොවෙච්ච යුගී. එතකොට සියුම් නුවණක් තියනවලු. සියුම් නුවණ කියන්නේ පින්නතුනි පොඩි කාරණිය අල්ලගෙන පටික් සම්පාද හිතලා තියෙනවා. හේතුඵල ධම්ම. දැන් අර මං හිතන්නේ 16ක් පිටිකොටලු. යාගේ මං හිතන්නේ අතේ වලල්ලක් එක වලල්ලයිනේ තියෙන්නේ. වලල්ලක් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? වලල්ලට සද්දෙන්නේ. දැන් රජ්ජුරුව කොහොම හරි රජ ගෙදරනේ පොඩ්ඩක්
ඉලි මහණ ටිකක් අවුව තපින්න වගේ ඉන්න ඇති මං හිතන්නේ. දැන් එහිම වෙද්දී බිසවුන්නාසේ බලනවා සක්විති රජුරුවන්ගේ ඇස් දෙක කොහෙද යන්නේ? කාටද යන්නේ? දාසි පිටිකොටන දිහා හොරෙන් හොරෙන් බලනවා. බිසවුන්නාසේට පෙවුනෝක. ඌව හොඳට පේනවා බිසවුන්නාසලට. එතකොට මොකද වුනේ? බිසවුන්නාසේ කලබල වුණා. ගාලා ගස්සල යමන් යන්න කිව්වා. දාසිට යමන් යන්න කියලා ගත්තා. අර මොකද්ද මෝල් ගහ ගත්තා. දැන් එයාගේ අතේ එයා දාසියක් කියන්නේ රජ බිසවුන්නාසේනේ වලලු පිළිලා පින්වතුනි. අරගෙන පිටි කොටනවා. කොටද්දි මොකද වුනේ? සලාම් බලාං ගන. ඇයි අර වලලු ගොඩේකට වදිනවා. සක්විති රජුන්ට තිත්ත වුණා. ඇයි ඒ? හිතුණා හරියට මේ වලලු ගොඩක් තියදී හැම වෙලෙම ගැටි. gedara baanne taniyin iddi denna una daruwa una nendamma maamandi nædhayo den balanne menna mara ganna mahatya ræ 11ට 12ට වැඩ ඇරලා gedara tinne ayyi nægiya gaman family godak prashna ochchera bæta kaapu ape mahatturunta kalpana unada dennik ekada unoth gætim ekawalallak thibunoth prashnayak næ wage කවුද අපේ මහතුරු කල්පනා කරේ? ඕවට උන්දල කල්පනා කරේ මොකද්ද? හවසට ඩ්‍රින්ක් එකක් ආවලා බීලාව නම් ওই කියන එකක්වත් හිතට දෙන්නේ නැහැ. ඕන් අපේ අය කරමු ක්‍රම. ඒකනේ කියන්නේ පින්නදින අද බෑ. එදා ප්‍රඥාව තිබුණා. ඒ වලල්ලක සියුම් සිද්ධියක් මුල් කරන් කල්පනා කරනල තෘෂ්ණාවෙන් මං ගොඩකට බැඳුනා. එහෙනම් මේ තෘෂ්ණාවක් නැත්තම් නිදහස් දුක්කාරය සතති හිතල තියෙන. එතනම පසී බුදු වෙනවා. සිවුරු පහළ වෙලා ඊට පස්සෙ මොකද වෙන්නේ? එතනින් මිරිදීන් වඩිනවා කියන හිමාලයට. ඒ සියුම් නුවණ තියෙන පසී බුදුවරුන්ටත් ලෝකීය සියුම් හිතපු පසී බුදුරජාන් වහන්සේලටත් ලැජ්ජ බය නැති මරණය පැමිණා කියලා. පසී බුදුවරු ගැන හිතලා කියතන්න කියනවා මං කවර කතාව. මේ බාන හරි ලස්සනයි මේ සිද්ධි. අතීතයේ වඩපු ක්‍රම මරණානුසතිය. අතීතයේ වඩපු ක්‍රමයක් මම මේ කිව්වේ. ඊට පස්සේ හිතන්නලු සම්මා සම්බුදුර යන විපස්සී සීකී වෙස්සබු කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞත ආයුෂ අත්තරින් අපේ සම්බුදුර යන වාසි මහපාරි වඩිනු කකුල් ඉදිමිලා අහසින්යන්ට ඉර්ධිය පෙන්වා දීපු උත්තමයන්න් වහන්සේ මාවතේ පයින් වඩිනු මේ ජීවිතේ හැටි ලෝකෙට පෙන්වන්න. ආනන්දිනි කලන්තයයි වතුර ගේන්නේ කියන වතුර ගේනවා. කකුත්තා නදිය පැම් පහසු වුණාට පස්සේ කලන්තය අල්ලනවා. ආනන්දිනි කලන්තයයි කියනවා. දෙපොට සිවුරේලන උන්වහන්සේ සැතපෙනවා එතන. කලන්ති නැති වුණාට පස්සේ අහපව මාවතේ වඩිනු. කෝ හිතුවද කවදාවත් මං කොසල් රජුරුව අජාසත් බිම්බිසාර අසවල් අසු දීනි රාජ්‍යරු අසවල් අයට මං සලකලා තියෙනවා. අසනීපයි ධම්මික උපාසක අසනීපයි කොහම ගෙදරට වැඩලා තියෙනවා උන්වහන්සේ. දෙවියන්ට බඹුන්ට මේ ආකාරයෙන් මං උපකාර කරලා තියෙනවා. කෝ කවුද ඉදා? පාරි තනියෙන් වඩිනව සංගයත් එක්ක. වීර්ය. කය ගැන නොයල්ම යථාර්ථ දුතු මුනිවරයෙක් වඩිනව නික්ලිසි සිටි. පින්වම් පානෝ. පින්වම් පාද්දිත් අනුන් ගැන හිතන්නේ. එවන් වූ සම්මා සම්බුදු රජාන් වහන්සේ දසමර සේනාව පරාජයටපත් කරලා බුද්ධත්වයටපත් වෙච්ච ඒ බුදු රජාන් වහන්සේට මොකද වෙන්නේ? මරණය පැමිණනාලු. කල්පනා කරලා හිතන්න කියනවා එහෙව් මට කවර කතාවක්ද? දැන් තේරෙන්නේ නේද? එතකොට පින්වතුනි වදකෙක් වගේ සම්පත්තීන්ට පැමිණ විපත්ති ඊළඟ උපසංහරණතෝ කියන එක යටත් තමයි මම මේ කරුණ හද කිව්වේ. තව එකක් තියෙනවා හිතන්නේ. එහෙම හිතලත් හිතට ගියේ නැත්තම් පින්නතුනි මෙහෙම හිතන්න. කාය බහු සාධාරණතෝ. ඒ කියලා කියන්නේ මේ ශරීරයේ බොහෝ දෙනෙකුට පොදු දෙයක්. ඒකෙන් අදහස් කරේ මෙහෙම එකක්. හොඳට අහගන්න. හතරමන් හන්දියක තියලා තියෙනවා අර දුනුආයෝ ඊතලින් ඉලක්කයට විදිද්දි ඔබ දැකලා තියෙනවද මෙහිම රවුමක් හදලා ඊ රවුමේ අර කළු බෝලයක් හිටින්න තියලා ඈත තියයි ඉලක්කයට විදින්නේ. දැන් කාලේ වෙඩි කාර්යය විදි තියන්නේ දැකලා තියෙනවනේ. සිව් දිශාවෙන් එන මේ දුණු වායුව හතර දිශාවෙන් දැන් මොකද කරන්නේ? අර ඉලක්කයට වෙඩි තියන.
එක්කෙනෙක්ද වෙඩි තියන්නේ විදින්නේ කී දෙනෙක්ද හිතා ගන්න බෑ හැබැයි වදින්නේ එක ඉලක්කයකට තේරෙන්නේද කියදෙනි මේකෙන් හිතන්න කිව්වේ මොකද්ද ඒ කාලේ හිතලා තියෙනවා මේ හැම කන පණුව ඉන්නවය මාංශේ පණුව ඉන්නවය බඩවැල් වල පණුව ඉන්නවය යාලගේ තිඹිරිගේ එතනය පැවතිලා එතනම මැරෙන යාලගේ සොහොනත් එක්තන ඇත්තනි මේ ඇඟේ ඉන්නවනි කියන්නේ ඔය දිගව පණුව ඉන්නවයි දොස්තර මහතුරින් අහලා බලන්න ගිය වෙලාවක පොඩි ගානක් වැඩිපුර දීලා අහගන්නවා එතකොට කියයි විස්තරි නේද මෙහෙම ඉන්නවා අර පණුව පට පණුව එහෙම කොකු පණුව ගොඩක් ඉන්නවනි මෙහෙම ගොඩ ඉන්නවා දැන් මේ සත්තු කාලත් අපි මැරෙන්නේ නැද්ද? දැන් අර දුනුආයට ඉලක්කයක් දුන්නානි. ඒ වගේ තමයි පින්නතුනි අපි මේ ජීවිතේ දැන් අපි ඉපදුනාට පස්සේ ලැබපු ජීවිතේ ඩෙන්ගු වලට ඉලක්කේ. එයා බලන් ඉන්නෙත් මොකද ඩෙන්ගු මදුරුව කෑවත් ඉලක්ක වෙන්නේ අපි. මැලේරියා මදුරුව ඇවිල්ලා කෑවත් ඒත් අපිට. රටේ නැති වෛරස් ටික ආවොත් කාටද? අපිට. ඊට පස්සේ කකුල් පැටල ඇදගෙන වැටුණා අපිට. දිය වැඩියාව ඒ ඉලක්කෙත් අපිට. පිළිකා ඇහි කණේ බඩේ නාහේ ඔළුවේ කාටද? අපිට. භගන්දරා රෝග වනදද කුෂ්ඨ ආදී හැදිනේවා. ඊට පස්සේ කොලෙස්ටරෝල් දැන් රටිනේ තියව තින ඔක්කොම කල්පනා කළ බලන්න කාටද? වකුගඩු බීප් එකක් කාප් එකක් විස වෙලා ජර්ම් විස බීජ ගියා කියලා කොච්චර හැදෙනවද ඔක්කොම කාටද අපිට අන්න එක ඉලක්කෙට දුනුආය විදිනවා වගේ අර හැමදීම මරණ ඉලක්ක වෙලා තියෙන කාටද එහෙම බැලුවහම් පින්නතුන අපිට පේනවා කාල අකාල මරණ මේ තියෙන ඒවත් එක්ක ඔබට හිතෙන්නේ නැද්ද මේ අවුරුදු 50ට පන්නගත් එක පුදුමයි කියලා ඈ වෙට්ටු දාගෙන ආපු ගමනක් තියෙන. ඇයි? ඇයි පින්නතුනි බේට් ටික අරගෙන දිදී බේරගෙන ආපු ගමනක් තියෙන. කොහොම හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හිතන්න. මේ ටික ඇහුවේ නැත්නම් ඔබට හිතෙනවද අපි මෙහිම ගමනක් ආවා කියලා? ඈ? කවදාවත් නෑ. නැත්නම් අපි මොකද කරන්නේ? අපි කීයෝ කයිවාරුග ගහ ඉන්නවා. අනේ මම මැරෙන්න ගිහිල්ලා බීරිච්ච කෙනෙක් අනේ බලන්නකෝ කියලා. ඒකත් ආඩම්බරයට කියනවා මිස මරණානුස්සතියක් නෙවෙයි. ඊට පස්සේ මේ ආකාරයෙන් හිතන කෙනා ඊළඟට හිතන තියෙනවා මේ ආයු දුබ්බලතු. දැන් කොච්චර අපිට හිතන්න කරුණු ටික කිව්වද නේ? වාල ඊට පස්සේ හිතන්න කියනවා ආයු දුබ්බ කියන්නේ එතනදි කියන්නේ පින්නතුනි දැන් අපේ ජීවිතේ ආහාර නිසා තියෙන එකක්. ආහාර නැතුව ගියෝ. විටමින් වර්ග ඊට පස්සේ නිසි ආහාර පෝෂණය ලැබුණ නැත්නම් නැති වෙනවා. හුස්මින් තියෙන හුස්ම ටික නැතුව ගියොත් මැරෙනවා. පඨවි ආපෝ තේජෝ වායු තියෙන. මේක සමව තියෙන්න ඕනේ. මේක එකක් හරි කිපුණොත් මැරෙනවා. ඊට පස්සේ ඉරියව් ටික හරියට තියාගන්න ඕනේ. ඉරියව් කියන්නේ සතර ඉරියව්. නිදාගන්න, ඇවිදින, හිටගන්න මේවා කියන්නේ එක්සයිස් කරන්න කියන්නේ ඒකනේ. මං දැක්ක මහමේක කියවන්න විස්තරය කියන්න බෑ. එක දරුවෙක් හැප්පුණාට පස්සේ එකම ඉරියව්ව ඉඳලා අර වීඩියෝ ගේම් සෙල්ලම් කළා දවස් 7ක්. ඊට පස්සේ අර ලේ කැටිත්තක් හිර වෙලා හරි ඒ වගේ මොකක් හරි වෙලා ඒ එකම ඉරියව් විඳීම කියන කාරණේ නිසා ඒ ළමයා මැරෙනවා. හිතන්න. අපේ හදවත කියන්නේ වාණිය වලින් හදපු එකක්ද හං කෑල්ලකින් තියෙන එකක්ද? ඕකට ඉන්න අර රුධිර නාලික එකක් හිර වුණොත් ඇතිනේ. කපාට කියලා තියෙනවා දැන් තියෙනවනේ නේ. බාන්න පින්නතුනි මොන හරි එහි මෙහි වයර් එකක් ගැස්සුනොත් මේකේ තියෙන නහරයක් ගැස්සුනොත් මොකද වෙන්නේ ඔක්කොම ඉවරයි කල්පනා කරන්න කියන මේ හැම දෙයකින්මත් මොකද වෙන්නේ ඕන මොහොතක මරණයටපත් වෙන්න පුළුවන් කිව්වා තව එකක් හිතන්න කියන අනිමිත්ත කියන්නේ ඒකින් අදහස් කරන්න පින්නතුනි නිමිත්තක් නෑ කියලා කියන්නේ මොකක්ද මම අසවල් ඉස්පිරිතාලේ නව ලෝකේ එහෙම නැත්නම් අන්න අර ඉස්පිරිතාලේ හේමාස්නි මෙන්න මේකේ මැරීවි. එහෙම තියෙනවද? නෑ ගහක් යටද, කොස් ගහක් යටද, දියුල් ගහක් යටද, පොල් ගහක් යටද කියන්නේ දන්නේ නෑ. නිමිත්තක් නෑ. ඉපදුනේ මේ ගමේ මැරෙන්නේ වෙන රටක වෙන ගමක වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ගමේ මං හෙට මැරෙයි කියලා නිමිත්තකුත් සමහර අය කියනවා මහා ගෙදරයි මගේ පණ ටික යන්න ඕනේ ඕකනම් විකුණන්න එපා කියලා. පණ යන්නේ මහා ගෙදර නිමේ සුනාමි වලට හවු වෙලා වෙන තැනක.
නැද්ද? අන්න බොළු බරාපොතු තියාගන්න එපා. කාලයට නිමිති නැහැ. කාලය කියන්නේ මෙහෙම, මේ මාස දෙක ගිහිල්ලා හරියටම හවස දෙක ඉරිදා දෙකයි කාල පහ වෙනවත් එක්කම සෝපාකේ අතිනි එතන උඩ පණ ටික යනවා. එහෙම තියනවද? නෑ කිව්වා. එහෙම නිමිත්තකවත් නෑ. මැරිලා ගිහිල්ලා අසවල් තැන උපදී කියලා නිමිත්තක් නෑ සීම. මරණයට මේ වෙලාවල් කියලා නිමිත්තක්. හදාන හදන් ඉන්න අවුරුදු 7කින් මැරෙන්න තියෙන 7කට කලින් මැරෙන්න. සමහර පහුවෙන වෙලාවලුත් තියෙනවා. අන්න කියනවා නිමිත්තක්. මේ කාරණේ හිතලා කියන්නේ හිතනවා තමන්ගේ ස්වභාවය සිහිපත් කරගන්න කියලා. ඒ වගේම තමයි මේ ජීවිතේ ස්වල්ප කාලයක් පවතින්නේ මරණය පැමිණෙනවාමයි කියලා මේ ආකාරයට සිහිපත් කරලා මේ කාරණා ටික සිහිපත් කරලා අන්න මතක් කරගන්න. මොකද්ද? මහන්නී ඔබ මරණානුස්සතිය වඩනවාද? ඔව් ස්වාමීන්. කොහොමද? ස්වාමීන් මම නම් හිතන්නේ දවල් රැ ජීවත් වෙන්න ලැබුණොත් හොඳයි. එතකොට මට ඒ චුට්ට ලැබුණොත් මට හොඳට බුද්ධානුස්සති ධම්මානුස්සති අනිත්‍ය වඩන්න පුළුවන්. කිව්වා. තව කවුද ඉන්නේ කියලා හැබෝ බුදුරයන් වහන්සේ. ඉතින් තව භික්ෂුවගේ ස්වාමීන් මමත් වඩන. කොහොමද ඔබ වඩන්නේ? ස්වාමීන් මම හිතනවා මේ බත් කටවල් දෙක තුනක් අද්දි වෙලාවක් මට ජීවත් වෙන්න හම්බුනොත් එතකොට මට මේ හොඳට ආයතන අනිත්‍ය පටිසම්පාද හිතන්න පුළුවන්. හා හා කිව්වා. තව කවුද කියලා හෙව්වා බුදුරයන් වහන්සේ. ඉතින් තව භික්ෂුවක් කිව්වා ස්වාමීන් මං හිතුවා එක බත් පිටක් ගිලෙද්දි. එතකොට මොකද? එතකොට මට අනිත්‍ය පටිසම්පාද හිතන්න හම්බුනා. ආ කිව්වා. හා හා කිව්වා. තව කවුද ඉන්නේ කිව්වා. ස්වාමීන් මමත් හිතන ඔබ කොහොමද හිතන්නේ? ස්වාමීන් මම කල්පනා කළා මට ඉහළට ගන්න හුස්ම පහළට හෙලන්න බැරි වෙන්න කලින් මැරෙන්න පුළුවන්. පහළට හුස්ම හෙලපු හුස්ම ඉහළට ගන්න බැරි වෙලා මැරෙන්න පුළුවන්. ඒ චූටි කාලි ඇතුළත මැරෙන්න පුළුවන්. ඊට කලින් සතර පායි මිදෙන්න පටිච්චසම්පාදිත ආ කිව්වා. මහණෙනි මේ ඉන්නේ කිව්වා. මෙයා මරණානුස්සති හොඳට වඩනවා කිව්වා. කවුද කිවි? සාස්තුනාත. දැන් පින්නතුනේ අර මං කියපු ආකාරවලට සීතලා සිත ගන්නට ඉදින්ට. එතකොටයි වැඩින්නේ. ධාතු මනසිකාරේ පටවි ආපෝ තේජෝ වායු කියලා හිතපු ගමන් වැඩෙන අයත් ඉන්නවා. සමහරට කේස් පොළවට පස් වෙලා නියපොත ඔක්කොම හිතන්න ඕනේ. කාලයක් කරලා තමයි මේ හැඟීම ගන්න තියෙන්නේ. මේ හිතක වෙනස. Tamanට හිතුවාම සමහර අය බය වෙනවා. දැන් ඒකනේ ලෙඩෙක් දුකෙක් ගියාම මැරෙයිද කියලා අපි කියන්නේ නිකපාරේ. ආ කොහොමද පින්වන්ත මෑණියෝ කොහොමද කියලා නිහඬ වෙලා තියෙන්නේ. ඇයි ඒ හැටි? බුදුරයන් වහන්සේ ගැන හිත පැහැදිලා නේද? ඕහාමුදුනි කියලා බොරුවට හරි වෙලට කියනවා. ඒතර ධර්මයේ සංගය ගැන අහන්නේ. එහෙම නේද වෙලා තියෙන්නේ. ඔන්න බලන්න දැන් අපි ඉන්න තත්ත්වය. ඒතර මේ මරණානුස්සතිය වඩද්දි පින්වතුනි මෙන්න මේ ආනිසංස ඔබ කැමති විය යුතුයි. මොනවද කැමති වෙන්න ඕනි? මේ ආනිසංස. ඔබට ලැබිලා නැත්තම් මේව ලියා ගන්න ඔබේ පොතක. සටහනක් විදිහට ලියා ගන්න නැත්තම් මතක තියා ගන්න හොඳට. මරණය ගැන ලෝකයා වැරදි කතා කියද්දී මරණය ගැන බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන ආනිසංස බලන්න. පළවෙනි එක. මේ විදිහට මරණය සිහිපත් කරද්දී හොඳට හිත තැම්පත් වෙයි. මොනවද වෙන්නේ? සිත තැම්පත් වෙලා එකඟ වෙනවා. ඊළඟ එක තමයි කියනවා මෙයාට අර මරණයනේ සිහිපත් කරන්නේ නැවත නැවත. ඒතකොට මරණය මුල් කරගෙන සිහිය පිහිටින්න නිසා මේකට කියන මොකද? මරණානුස්සති. එහෙනම් එයාගේ සිහිය මොකද වෙන්නේ? සිහිය මොකද වෙන්නේ? එන්න එන්න දියුණු වෙන්න ගන්න. හිත එකඟ වෙනවා, සිහිය දියුණු වෙනවා. ඊට පස්සේ තව ආනිසංසයක් තියෙනවා. නීවරණ යටපත් වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. නීවරණ යටපත් වෙලා සිත තැම්පත් වෙනවා. ධානාංග පහළ වෙනවා. මොනවද පහළ වෙන්නේ? කායික සැප පහළ වෙනවා, මානසික ප්‍රීතිය පහළ වෙනවා, චිත්ත ඒකාග්‍රතාවය පිහිටනවා, මරණය පිළිබඳව විතක්ක විචාර ඒ සමාධිය තුළ පිහිටනවා. මේ ධානාංග පහ, මොකද මේ ධානාංග ඔහුට පහළ වෙනවා. මොකෙන්ද? මරණානුස්සති.
ඊළඟ ආනිසංසය ඔහු කැමති වෙන්න ඕනේ අප්‍රමාදී වෙයි. සිල් ගන්න, සමාධිය වඩන්න, බණ භාවනා කරන්න, පොතපත කියවන්න මොකද වෙන්නේ? අප්‍රමාදී වෙනවා. ඊළඟ ආනිසංසය තමයි මේ මරණානුසතිය වඩන කෙනා කිසි භවයකට ඇලෙන්න හිතෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? කිසි භවයකට ඇලෙන්නේ නැහැ. භවය කියන්නේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූප ලෝක ආදී කිසි ලෝකයකට සිත පිහිටන්නේ නැහැ. අනබිරත සංඥාවක් වැඩින්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මෙයාට ජීවිත ආශාව මොකද වෙන්නේ? ආශාව ඇති කරන් ඉන්නවද අත්හරිනවද? අත්හැරලා දාන. බය නැතුව යනවා. ඊළඟ කාරණේ තමයි පාපයට නිග්‍රහ කරයි. මොනවද නිග්‍රහ කරන්නේ මෙයා? පාපයට නිග්‍රහ කරයි. ඒ වගේම තමයි බොහෝ රැස් කිරීම් රහිත බවට පත් වෙයි. මොනවද නැති වෙන්නේ? බොහෝ රැස් කිරීම්. වලල්ල චේම් පොට අරෝමිය තියාගෙන දෙන්නේ නැතුව තියන් ඉන්න ඕනේ නේද? ඒ මොකුත් නැති. භික්ෂුවක් නම් මොකද වෙන්නේ? පිරිකරේ අට පිරිකර අරෝමිය කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. භික්ෂුන් එක ආරවුල් හදාගන්න යන්නේ නැහැ. මන් දන්නව අසවලා දාන්නේ නැහැ. ඌන් වැරද්ද හොයන්නේ ඒ මොකුත් නැහැ. ඇයි ඒ? ඒක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? මේ ජීවිත විමුක්තිය තමන්ගේ. ඒව හොයන්න වෙලාවක් යාට නැති යනවා. ඊතර බොහෝ රැස් ක්‍රීම් රහිත බවට පත් වී පිරිකර කෙරෙහි ලෝභය දුරු කරයි. ඊට පස්සේ මෙයාට මරණේ වඩන කෙනාට අනිත්‍ය සංඥාව බලවත් වෙනවා. මොකද්ද බලවත් වෙන්නේ? අනිත්‍ය සංඥා. ඔන්න මරණේ වඩන්න අනිත්‍ය සංඥාව බලවත් කරගන්න උනායි. අනිත්‍ය සංඥාව බලනවත් නම් මරණානුසතිය වඩන කෙනාට තව සංඥාවක් බලවත් වෙනවා. මොකද්ද? දුක්ඛ සංඥාව බලවත් වෙනවා. මොකද්ද? ඇස කන නාසය දිව කය මනස රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ දුකටයිති. දුකටයිති දේන් හිත අහකට ගන්නවා. දුක්ඛ සංඥාව බලවත් වෙනවා. තව අනාත්ම සංඥාව බලවත් වෙනවා. මොකද්ද බලවත් වෙන්නේ? අනාත්ම සංඥාව කියලා කියන්නේ මේ රූපය, මේ ජීවිතය වසඟයට පවත්ව ගත හැකි කියන සංකල්පයගෙන් බැහැර වෙනවා. මමත්වයෙන් තුරයි කියන සංකල්පය බලවත් වෙනවා. එතකොට මරණානුසතිය හිතපු නැති අයින්වනි කවුද? මරණානුසතිය නොවඩපු අය. දැන් මට ඊයේ පෙරේද අම්මා කෙනෙක් කියලා අඬනවා අඬනවා මහත්තයා නැති වුණා කියලා. මං යායේ මොනවද ඒවා මේවා කතන්දරයක් නේ, මේ ටිකම කිව්වා. හාමුදුරනේ හිතන් හිටියේ මහත්තයා මැරිලා, මහත්තයා හිතන් හිටියේ, අපි හිතන් හිටියේ අවුරුදු පහක් තව ඉඳී කියලා. මම මැරුණට පස්සේ තමයි මහත්තයා මැරෙන්න හිතන් හිටියේ කිව්වා. මෙහෙම කී කී අඬනෝ හෝ ගාලා. පස්සේ මම මේ විස්තරේම ලිස්ට් එකම කිව්වා. කිව්වට පස්සේ අඬන්නේ සිහිය පිහිටිය. දැන් බාන්න මම නැලෙව්වන මරණානුස්සතියෙන් තමයි සිහියේ ආවේ. එතකොට තේරුණා මේක අමුතු දෙයක්. ඊට පස්සේ මං කිව්වා මැරුණ අයගේ ලිස්ට් එක මට කියන්න කියලා ඔයාලගේ. කාගේද හාමුදුරනේ කිව්වා? අහන්න මට ඉන්නේ වන්දනා මාන වලට ගියේ හිතවත් තමයි. මං කිව්වා ඒ අයගේ ලිස්ට් එක කියන්න කියන්න කිව්වා මේ විදි මැරිච්ච. දැන් මොකද උනේ? අර ටික කියද්දි සිහිය හරියට ඇඬුවේ නෑ. තේරුණා නේද කියන්නේ? ඒතකොට මෙතනදි කියනවා දැන් සත්තු ඉන්න මූ මාළු කොටි ඉන්න මෙයාලා මරන් ඩල්ල ගත්තාම මොකද වෙන්නේ? මරණ බයින් කෑ ගහනවා, දඟලනවානේ. ඒ වගේ කියලා කියනවා මරණානුස්සති නවඩුපු එක්කෙනා. මරණානුස්සති නවඩුපු එක්කෙනා මොකද වෙන්නේ? මේ වගේ බය වෙලා. මට මතකයි කතෝලික මහත්තෙක් පුදුම බයකින් අනේ හාමුදුරුවන්ට කියන්නේ මේ මට මොනවා වෙයි දන්නේ, මට මේ මැරෙයි කියලා මට පුදුම බයක් තියෙන කියලා කියනවා. දැන් හැම වෙලෙම කියනවා මේ පැත්තේ. එතකොට කල්පනා කරලා බලන්න බය වුණා. කියනවා මරණානුස්සති වඩනවා නම් යාගේ බය නැහැ කියන සංසිඳිලා ඉන්නේ කියලා. සංසිඳුණු සිතින්, නිවුණු සිතින් එයා මරණයට මුහුණ දෙනවා කියලා. ඊළඟ කාරණේ කියනවා මොකක්ද? මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කළේ නැත්නම් සුගතියමයි ගිහින් උපදින්නේ කියලා. කොහෙද ගිහින් උපදින්නේ? සුගතිය. ඒ මොනවා වැඩුවොත්ද? මරණානුසතිය. එහෙනම් පින්වතුනි මේ මරණානුසතිය කියලා කියන්නේ ඉතාම මිහිරි භාවනාවක්. කොහොම එකක්ද? මිහිරි එකක්. මිහිරි ඇයි? මුලින් අමිහිරි වගේ දැනෙනවා තමයි හිතන්න තියෙන මරණය නිසා. නමුත් ඒ දේ මත හිත තැම්පත් වුණාම, අර කියපු ආනිසංස පහළ වුණාම,
මරණය ගොඩාක් භාවනා කරන අය ගොඩාක් වෙලාවට මුලින් මරණය ගැන හිතනවා. ඔය මෙහි බුදු සුවඳ කටයුතු කරපු ඔය ගාමිණී මහත්තය, ඒ කාලේ මාත්‍ය කතා කරද්දි කියන හාමුදුරනි, මං හොඳට මරණය ගැන හිතලා තමයි භාවනා කරන්න වාඩි වෙන්නේ කියලා. ආනාපාන සතිය හොඳට වැඩෙනවා කිව්වා එතකොට. හොඳට වැඩෙනවා කිව්වා. එතකොට ඊතරම් විපාක. දැන් ඉතින් බාණ්ඩ ඊ ගැන හිතුවත් නැතොත් එතුමාට යන්න උනා. අපිටත්. අනේ මරණනුසිති බෑ එහොම කික ඉද්දිම යන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න, මරණානුස්සතිය කියලා කියන්නේ බොහෝම ප්‍රයෝජනවත් භාවනාවක්. දැන් අපි භාවනා කීයක් ඉගෙන ගත්තද? හතක්. කීයක් ඉගෙන ගත්තද? හතක්. තව කීයක් තියෙනවද? භාවනා තුනක් තියෙනවා. රූප සමානුස්සති, කායගත සති, ආනාපාන සති. මේකත් අනුස්සති වලටම අයිති තව භාවනා තුනක්. ඒකට ඊවනම් ටිකක් හිමින් සැරේ තේරුම් ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් ඔබට මේ මරණානුස්සතිය ඔබ හැම දිනාට උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදරයෙන්